සිිදම තාත් තරෙන් අබෝන් කල පිාන්න නම්බසසිර ට චන් ලෙගෙ අපි දැනට සතියකට කලින් නදදුන්සවරුයි මයි පටන්ගත්ත අප සත්කාරය වැඩේ හෙමනැත්තං අපි දෙදා ස්විසිතනේ වාලා වෙනුවෙන් කරන විභාගගේ ටාගෙට් කරගෙන කරන, පොඩි පොඩි තීර කොටස්ටික් මතක් කිරීම සහ ප්‍රශ්ණ සාකච්චා කිරීම සම්බඳධවවා අද ම ූදානම් වෙන්න පුතේ යන්ත්‍ර විද්‍යාපාඩමේ ද්‍රවස්ති හා තර්ල ගතිකය සම්බන්ධ වෙන තිීරටික සුට්ක් මතක් කරලා එකට සම්බන්ධව තියන ගනන් දෙකක් වාලට සාකච්ඡා කරලා දෙන්න. රි ලබන් සති අපී බලාපොත්තුනාපුතේ තාපය පාඩම සහ පෘෂ්ටික ආතතිය සම්බන්ධ තරිකාරණාටිකක් සහ මේ පාරිටික් පොඩි පොි වැගත්කමකට පොඩ්ඩක් නිකං ගෑව වගේ නිකං මටහිතන. හරි. හිතන කොටස් දෙක් සාකච්ච කරලහි ගනන්ද හදන්න ඉතිං ලැස්සල ඉන්න තාමත් එකතු වෙලා නැත්තං අපේ සත්කාරය ටෙලිගරෑම් චනල්ල ඇත එක් මෙන තිනපුතේ පල්ලෙහා ඩිස්කපක්ෂන එක චැනල්කේ ලිින්ක එක එකතු වෙලා ඉන්න ඒකේ ඉදිරියේදී බයෝ ප්‍රශ්ණත් සාකච්ා කරන්නට පටන්ගන්නවා හුගක් තුර ලබන සතින්න එන අප වැඩ පටඟව වෙචර කල්ගන්නතුව ඕන් තිරබපුතේ ද්‍රවසිදි හ රල්ලගතක මගේ වැඩේ පටන්ගන්න කකාලින්. මේ තියන තේරටික චුට්ක්මත් කල ඉන්න හරි පොහොමදි පටන්ගත්තේ අපි ද්‍රවස්තිය ද්‍රවස්තිිතිය කියන්න පුතේ ස්තික්ක පද්ධදයක් කහමත්තන් චලනය ොවන තරලපද දයා. හරි ඒ වගේම තල ගතිකය තරල ගතිකය කියන්නේ ගමන් කරන්න වූ චල්ලනය වන්නව තරලපදදයක් කියලා කොටස් දෙක්කට කරන්නවා යනුව තමයි ඔය පාඩන් දෙකේ නම් දෙ කොහොමක ඇඩල තියන්නේ. හරි දැන් ඉන්නේ. ලින් ැදල ගන්න ද්‍රවස් තිය සම්බධ කතන්දර හරි ද්‍රවස්තිය සබදධ කතදරටගද ඕලවල්ක ඇල්ලකින් පටගන්න පුත ඔල්ල පි ගන්නවා ගනත්වය කියලා කතාවක් ඕවුනේ හරි ගනත්වය කොහොද ලියන්නේ ගනත්වය අපි ලියනවා ගනත්වය ලියනවා මොකදද ස්කන්දය බෙදීම පරිමාව කියලා සරදලව. හරි ස්කන්දය හරි බෙදීම පරිමාව කියලා සර්රලව ලියනවා. හරි ඕ අ ඉග්‍රීසි හුරු සමී කරනමකද දී සමානයෙන් බෙදීම වී ඕකේ තියෙනවයිකයක් කිලෝග්‍රෑම් ගනමීට්‍රට කියලා. හරි ඕක ගන කතර පස්සමොකද කරන්නේ ඕක ගන තව පස් පුතේ ගැත්ව හොයනවයිතින් පොඩ්ඩක් පරිමාව වෙනස් කර ස්කන්ද වෙනස් කර පදතුවල කතන්දර කියගේ චෝටි චෝඩි තන්දරියක් කරනවා. කරලා වරුණ හම ඊට පස්සේනවා සාපේක්ෂ ගනත්වය කියලා කතාවක්. හරි තැ සාපේක්ෂ ගනත්වේ කියන්නම කද පුතේ සාපේක්ෂ ගනත්වය කියලා කියන්නේ. යම් කිසි පද්ධ තියක ගනත්වය තවත් පද්ධ තියක ගනත්වයට සාපේක්ෂ ප්‍රකාශ කිරීම ැන් අපි කටිය වරදග තිනවතන පොඩි තනක් ඒ තමයි අපිටේ සාපේක නත්ව කියන්න මොකද කියගේ හබ ගමක් හොක්්ගල කියලා ද මොකද ජලත සාපේක්ෂකය කිසි පද්ක නත්වය වැරදී කියලා කියන්න නෑ හරි ඒක හේතුවක්තියවා ජලය කියලා කියන්න එකට මොකද හේතුව එක තමයි පෘතුගේ වැඩිපුරුවම පවතින තරලය මොකදද? අන්න ඒ එක හින්ද තමයි පුතේ ජලට සාපේක්ෂ යම් කි ද්ධතිය ගනත්වය කියලා කියන්නේ එම නැත්තං සාපේක්ෂ නත්වය කියෙලා අපි සාමාන්‍යයෙන් විහාර කරන්නේ එක්ක පද්ධතියක ගනත්වය තවත් පද්ධතියක ගනත්වය ආශ්‍රයෙන් ප්‍රකාශ කිරීම කියලා. හරි එහම වනහම අපි සාපේක්ෂ ගනත්වය කලා කියෙන ගන්න අදැන් අපි දන්න එකෙන් කතා කරමුකෝ සාපේක්ෂ ගනත්වය හරි සාපේක්ෂ ගනත්වය සාපේක්ෂ ගනත්වය කියලා කියන්නේ මකක්ද ඔන්න යාලා කිඋප්ක මකදද. එක පද්ධතියක ගනත්වය හරි යම්පදධතිය ගනත්වය හරි යම්පද්ධතියක ගණත්වය බෙදීම මොකක්ද ජලයේ ගනත්වය හරි වාලකිනදිට ජලයේ ගනත්වය හරි එහෙම උනහම සාපේෂනත්වක යන්න මං ගන්නන් ඩස් කියලා ඩ කියලා ගත්ත හම මට මේක ලියන්න පුළුව පුතේ ඩ බෙදීම DW එහමනැත්ත අපට හුරු රෝ රෝ බෙදීම රෝඩ කියලා තින තේ පේකනත්ව ිය පුලොන් ම පේෂනත්‍රේක නෑ. හරි ඒවගේම සාපේෂනත ලියන පුළුවන් තව ක්‍රමයක්තියෙනවා මොහද නිකන් හිතන්න පුතේ යම් පදධතය ගනත්වය කියන්නේ මේ පද්ධතියේ ස්කන්දයබෙදීම මේ පද්ධතිය පරිමාවනි ඔවුනේ ජලය ගනත්වය කියලා කියන්නේ ජලය ස්කන්දය බෙදීම සමාන පරිමාවක ස්කන්දයගේ ලමංගත්තොත්. හරි මට ලියන්න පුළුවන් තව සමීකරණයක් කෙනවා. ම් කියන්නේ එම්බදීම Mල කියලා. හරි ඔය මකදද ඔය තියෙන්නේ පුතේ සාපේෂ ගැත්තලියන් පුළුවන් සමාන පරිමා ගත්ත හම ස්කන්ධ ආශ්‍රයෙන් ලිය වෙන කතන්තරයා. හරි දැන් තුංගනි සමීකරමයක් තියනවා තුංගනි සමීරණ කියන්න වවෙන්න පුතේ ආකිමිඩිස්මුූල ධර්ම කෙරුණනාට පස්සේ. හරි එක තමයි උඩුකුරු තරපුමයි බරයි සම්බන්ධ කරන සාපේෂක ගනත්තුවලෙන් සමී කරය හරි කලබලයක් නෑ අපිහමීට ඔන්න තියනහ ම් පිවට මතක්කර අමකක්ද දවාස්සය පටන්ගන්න ගනත්වය ගනත්වයට පස්සනාවකක්ද සාපේක්ෂ ගනත්වය කියලා එක. හරි ඊට පසේ පුතේ තියෙනවා මිශ්්‍රණවල එක මිශ්‍රණවල ගැත් හ න්න ඔන්න හොම බැඩටිකක් කරලලා ඉරලා සාපේෂනත්වය භාවිතයෙන් හරි ඊට පස්සේ අපි එනවා මොකද පීටනය පිළිබඳ පැස්කල් මූලධර්මයට පිඩන්නේ පිළිවෙඳ පැස්කල් මුල් ධර්ම දා කියනවා මකක්ද යම්ස්ථානයකින් පීඩ්නයක් යොද පුහම ඒක තරලයක් පුරාවට සමාකාරෝ පැතිරිලා යනවා කියලා. හරි එහෙම මතක නෑ වගේ නං මෙන්න මේ රූපෙ පුඩ්ඩක් මතක තියාගත්ත නම් වැඩේ ගොඩ කියලමං හිතනවා මෙන්න මෙහෙම අර අපි ද්‍රාවජැක්කුවන් වාහනයක් උත්සන එකක් යන්නේ තෙල්කුට්ටියකින් හරි හයිරෝලෙක් සිිස්ටම් එක හරි? හන උත්සන සවිස් ටේශනල තියන්නේ අන්න හරි අපි කොහොමද කරන්නේ හරි අපිනිකටම මෙතනින් එ බලයක් දවා කියලා කැපිටල්ලේ වර්ගපලයක් මත තොට මංහිතන්නම් එතන සිම්පල්ල කියලා හරි එනම් මෙතැනින් සිිම්පල් හරි පැස්කල් කියපු හැටියට හරි අතරින් යොදන F බෙදීම ඒ කියන එක අතනින් එ බෙදීම සිම්පල්ලේ වෙනවා හරි ඕකනේ කතන්දර සරලවම මේ කියන්නන්නේෑ සරලෝ මතක් කරන්නේ හරි ඒවාගේම පීටනය කියලක් අපි ගෙනගත්තා පිටනය කියනමොකද ඒ වර්ගඵලයකට අබිලම්භවයදන බලය. හරි එමනැත්තාම් පී කියන්නේ මකක්ද ඒක වර්ගඵලයකට අබිලම්භවලය හරි අබිලම්බ බලය කියලා අපි හඳුන්වා ගත්තා. හරි ඔන්න ඔේටිකක් කතා කරන්නේ ඊටවස් අපි කතාග නොපුතේ තරලපද්ද තිගන. හරි මකක්ද තරලපද්දක පීඩනය සම්ප්‍රේෂණනා ආකාරය සහ ඒක ලක්ෂ ිකක් අපි කතා කරන්න කොයි ටික්ද මේගගේටික් අපිතා කර ොමට මතකයි න්න මෙහෙම භාජනයේ හඩයක් වගේ ඇඳලා සුට්ටක් මතක් කරමු මොකක්ද මෙන්න මෙහෙම එක. හරි ඔන්න ඔොහොම හැඩයක් තියෙන බටයක් හරි ඊට පස්සෙ මෙහෙම තියෙන එකක්. හරි ඊට පස්සෙ පුතේ මෙන්න මෙහෙම එකා හරි ඔන්න නොහොම එක හරි මේකේ සමජාතය තරලයක් එකම වර්ගේ තරලයක් දාලා තියන කොට කියලා අපි කතාවක් ඉගෙන ගන්නවා මොකක්ද ඉගෙන ගන්න කතාව. පීටන ෙදීම් කතාවේ දී මොකද දිගෙන ගන්න මෙන්න මෙහෙම එකක් ඉගෙන ගන්නවා. සෑම පෘෂ්ටයකටම ලම්බකව පීටනය ක්‍රියාත්මක වේ ම සෑම පෘෂ්ටකට ලම්බකව පීට් නය ක්‍රියාත්මක වේ. හරි ඔන්න ලම්බකයි. ඔන්න පුතේ ලම්බකයි. හරි මෙන්න පුතේ ලම්බකයි. හරි ඔන්න ලම්බකයි. ඕවන් ලම්බකයි. හරි ඒ වගේම ඒ පීට් නැහැම තරම සමානයි රි සෑම් පෘෂ්ික ලඹඟග පීන්න ්‍රියාත්මක වේ. එමෙන්ම සමජාතිය තර්ලයක සමාන මට්ටම ලක්ෂවල පීඩන සමානයි. හරි කියල ඔන්න ොහොම කතන්දර ටිකක් කතා වෙනවනේ ඒ වගේම තවේ එකක් කියන අවුතේ මකක්ද භාජනය හැඩේ මත පීඩනේරදා නොපවති හරි පීඩනේරදාා පවතින්නේ ඒක තියන එමන තම් බාහිල පෘෂ්ටේ එතන්තරර්ල පෘෂ්ටේ සිට පහලට තියෙන ද්‍රවකඳේ උසත් එක් අයි කියලා. හරි මෙන්න මෙහෙම සමීකරණයක් ඔප්පු කරනවා. මොකදද පීසමානයි H රෝජී කියලා. කෝමදෝ ඔප්පුගර. ඕක ඔප්පු කරේ මෙ මෙහම. මෙ මෙහම තර්ල පෘෂ්ටයක් තියෙනවා මෙතන මංගන්නන්නං එක් කියලා ලක්‍ෂයක් තියෙනවා මෙතරමන් තෝරගත්තපුතේ මොකක්ද දෙල්ටඒ කියලා හරස්කඩ වර්ගඵලයා හරි. තෝරගත්තා හම මෙයාට උඩින් ඉන්නවා කියලා පිගත්තා මෙන්න මෙහෙම ද්‍රවසිලින්දරය. හරි මේට උඩින් ඉන්න ද්‍රවසි ලින්දරයක් කිය ගත්තා. හරි එතකොට මේ තියෙනෙත් ඒඩෙල්ට ඒ පෘෂ්ට වර්ගඵලයමයි කියලාගත්තා. හරි මේක එච්කැඹුරෙෙන් තියෙන ලක්ෂයක් කියලාගත්තා. මේ තර්ලේ ගනත්වේ රෝ කියලාගත්තා. හරි මොකෙන්ද ඔප්පු කරේ පී සමානයි් බෙදීම ඒගෙන් ඔප්පු කරේ. පීඩනයේ අර්ථදැක්වීමෙන්. හරි. ද F කියලා කියන්නේ මේ හරස්කඩ වර්ගඵලයමතේ දන ලම්බක අබි ලම්බ බලය. ඒනම් මේ හරස්කඩ වර්ග පලය මත පුතේ තියෙනවා එG කියලා බරක් ඔයතරව කුට්ටියේ. හරි එG. කිය බරක් තියෙනවනම් මටලියන් පුළුවන් ප කියනමකක්ද එG බෙදීම හරස්කඩ වර්ගඵලේ ඒ ඒ කියන්නේ දැන්නම් මේ ෙනම් කොචරද පුතේ දෙල්ටඒ කියලමං කිව්වා? හරි එනං එම්ල අන්න පුළුවන් කියලා කිවවා මොකෙන්ද මොකෙද? එම්ලියන් පුලුවන් ගනත්වේ ප්‍රශය මකක්ද මෙන්න තියෙනවා ගනත්වය මේක ගන්න හැටිමේ ඔප්පු කරන්න හරි මෙන්න තින පුතේ ගනත්ව ගත්වේ ගැමකක්ද දෙස්කන්ද බදීම පරිමාව. එනම් මෙතනින් ගෙනවා මකක්ද ස්කන්දය කියලා කියන්නේ ගනත්වය වතාවක් පරිමාව. එනම් මෙතෙන්න්ට අපි ඒක ලියෙනවා කොහොම දෙල යන්නේ ගනත්වය පරිමාව කියලා කියන්න ඩෙල්ට ඒ වතාවක් Hච හරි මෙතින් ජී බෙදීම ඩෙල්ටඒ පුතේ ඩෙල්ටයි ඩෙල්ටඒ සුළුව වෙනවා මෙන්න මෙතනින් පුතේ මේ සමීරණය හම්බවවාක් කියලකිව්වා හරි ඔය තියෙන පීඩනය කතන්දර ටික හරි පීඩනය කතන්දරටක වරනත් එක්කම ඊළඟට මං ගොඩ වැදුනා මොකේටද අද මට කතා කරන්න තියෙන ඒට ඒකට එන්න කලින් පොඩි වචන කීපයක් මක් කරන්න තියෙනවායි වචන කීපයක් මතක් කරලා ඉන්න හරි එක වචනය අසම් පීඩ්ඩ මොහද අසම් පීඩඩ කියන්නේ පීඩනයක වෙලා පරිමාව වෙනස් කරන්න බෑ එලකිරි. ඉලන් මොකද ුශ්‍රාව නවන දුස්ශ්‍රී නොවන පාඩ මිගෙනනගන්න පුතේ පදධර්තය ගුණයටඇතේ ද්‍රාීතාව යටතේ මකත්ද දුශ්‍රාවී නොවන කියලා කියන්නේ තරලවලින් සිදුවන ගර්ශණ බලයක් නෑ. හරි අසම් පීඩ්‍ය හරි ෂ්්‍රාාවී හරි සමජාති සමජාතය කියන්න එකම වර්ගය කියන එක. හරි ඔන්න පුතේ ඔය වචන ටික මතක් කරලා මම යනමගලඟට අද මගේ පලවෙනි ගානට අදාළ කතන්දරයට. ඒ වගේම මං චුට්ටක් වෙලා මතක් කරනවා දැනට මාස කීපයකට කලින් විනාශ වෙලාගේ ඕෂන් හරි ඕෂන්ගේට් ලගේ අ ස් මැරින් එකක් නෙවේනේ එක තව නමක් කිය ට නමහරිට මතක නෑද. හරි ස් නෑ මත නෑ. හරි නොම වෙල කියන්නවා. හරි. ඒ සම්බන්දත් පොඩ මතක්රනව එකක හදුෂ්‍ය හරි හටහුත් මෙන්නම කොටස්ලින් හු ලන්ග ට කර හ ාව යර වෙලා හරි හරි එනම් මේ කතා යුරු ගමන් අපි ද්‍රවස්ථතිය ඉල්ගන කතා කරන්නේ ඔය උඩුකුරුතරපු මහා සම්බන්ධ ආකිමිඩී සම්බන්ධ කතන්දරය. රි දන්න ආකිමිඩිස් මොකද රජුරුන්ගේ රජ සභාවිට වූ මොලකාරයා හරි ඔටුන්න හදන්න දුන්නා තැනකට රජජුරූ රත්තරංදාලා හරි ඒ රත්තරං වලින් හදලලා ඔක්කෝම පාවිච්ච කරලද කියලා ශුවන තිහින්ද මොද කරන රජුරෝ ආකිමිඩිස්ට ඔටුන්ත් දෙන්නනවා ඔටන්න දීලවර වෙලා ඒකට සමාන ඔය රත්තරං පරිමාවකුත් රත්තරං ස්කන්දයයක් දුන්න රහදන තැනට දුන්න ස්කන්දිර සමාන රත්තරං ස්කන්දෙකුත් දෙනවා. දීලෙවවෙලා පොරයිති ඔය අර ාට්ට් කියලතින්නේ එක බහල බේසඟ පුරෝල වතුර සම්පූර්ණය පුරෝල බහිදදින ඕෝක ඔය සෙට්ටුනා කියන්නේ හරි යුරේකා යුරේ කල හොයගෙන ඇතුමුත් නතු දුවගෙන කියාකලක කතන්දරක්ෂටන ඔත්න ාවදන හරි අන්න එකතාව සම්බන්ධ ආකිමිඩිස් මුල ධර්මය පුතේ න්දම මේ කියන්න සුදනම් වෙන්නේ. හරි මොකක්ද ආකෙමිඩිස් මුල ධර්මයෙන් කියන්නේ. හරි ආකෙමිඩිස් මුල ධර්මයන්න මෙහම කතාවක් න කියන් අපිනික ලියම් බල හරි ආගෙමිඩිස් ලොක්ක කියනවා නිශ්චල. අසම් පීඩ්ඩ තර්යක. හරි මොකද කියන්නේ නිශ්චල සමජාතිය අසම් පීඩ්‍ය තර්ලයක. හරි පූර්ණව හෝ අර්ධ වශයෙන් පූර්ණව හෝ අර්ධ වශයෙන් වස්තුවක් ගිල්ලු විට වස්තුවක් ගිල්ලූ විට හරි නිශ්චල සමජාති අසම්පීද්්‍ය තර්ලයක හරි පූර්ණවෝ හෝ අර්ධ වශයෙන් වස්තුක් ගිල්ලුව විට මංඟුන්න ඇඳ ගත්තා හරි ගිල්ලු විට එස්තු එ වස්තුවමගින් විස්ථාපිත තරල පරිමාවේ එම වස්තුවමගින් විස්ථාපිත තරල පරිමාවේ බරට හරි බරට. මෙ වස්තුවමත ඇතිවන උඩුකුරු තෙරපුම සමාන වෙනවා කියලා කිව්ව. හරි මෙම වස්තුූමත ඇතිවෙන උඩුකරු තරපුම සමානයෙනවා කිව. එ හරි ඔන්න ම විස්ත කලෙරයි යගන්න මකද. මිශ්චල සමජාතිය අසම්පීඩ්‍ය තර්ලයක් තුළ වස්තුවක් අර්ධවශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිල්ලා ඇතිවිට. එම වස්තුවමගින් විස්ථාපිත තරලපරිමාවේ බර වස්තුමත ඇතිවන උඩුකුරු තරපුමට සමානයි කියලා. කිමිඩිස් නයමෙන් කියනවා හරි තකට ආකිිඩිස් නියයෙන් මොකද කියවන්න මෙන්න මෙහෙමක් හරි ආකිමිඩිස් නියමෙන් මෙන්න මෙහෙම එකක් කියනවා මේක පුතේ අප ජීදෑශ්කගේ ලංකරනය කරනවා හැමනැත්තම් උත්පලාවකතා කේන්ද්‍රය කියලා අපි හඳුන්නනවා ඒවගේ පුතේ සම්පරනෙන් ගිලන ුරත්ත කේද්‍රයත් උත්න යිතයෙන් මක දොකොම ලි ගන්න හරි ආකිමිඩිස් කියන කිමිස් මුූලධර්මයෙන් මේ උඩුකුරු ෙරපුම සමානයිලු විස්ථාපනය වෙච්ච මෙතතිනි ුතුර ලෑන්ටි පිල්ල දදිගේ මහි ගන්න විස්ථාන වෙච්ච තරලපරිමාවේ බරට. හරි ඔන්න ඕකන කියන්නේ ආකිමිඩිස් හරි ආකිමිඩිස් මේක කියනව තමා. හරි විස්ථාපනය වෙච්ච තරලපරිමාවය බරට පුතේ. විස්ථාපිත තර්ල පරිමාව කොහමට ගන්නේ විස්ථාපිත තර්ලපරිමාව වෙන්නේ මෙයාගේ මේ බාහිර පෘෂ්ටයමගින් විස්ථාපනය කරන ලද තරල පරිමාව. හරි හදිසේ මේ ඇතුළෙ කහරයක් තිබ කියලා ඇතුළ කුහරේ පරිමාව අඩු කරන්නේ පා. ඇයි එලියේ පෘෂ්ටයෙන් තමයි විස්ථාපනය කරන්නේ ඒ එකට හරින පරිමාවක් තමයි එලියට යන්නේ. හරි අන්න ඒ පරිමාවෙන් එලියට යන කොටසේ බරට සමානයිලු. ුරු තරම ක කියල කිය ෝක මොකද වෙන්න ට පසේ ඉට පස කතාවට පුතේ ගත් ප්‍රකාශනය ගැත්වේයගම කද න්ඳවදීම පරිමාව. හරි එහම් දැම් මේ එළියට පුද්‍රව කන්දය ස්කන්දය කියලා කියන්නේ ඒද්‍රව කඳය ගැත්වේ රෝෝ හරි පරිමාව මෙයාගේ පරිමාවට අදා පරිමාව වී එහනම් මෙතැනින් මං ආදේශකරපුහොම යුටෙන ප්‍රකාශනයක් වී රෝ ජී කියලා හරි මෙන්න තියෙන අපුතේ මොකදද ආකමිඩ ස්මූල ධර්මයට අදාළ කතන්දරය. හරි එහෙනම් ඕක හොමයි ඕකේ තවයික් පැත් තියවා මොකක්ද අපි දන්න පුතේ මේ වකොට ඉගෙනගෙන ආන්ත්‍ර විද්‍යාවෙන් මොකක් දිගෙනගෙන තියෙන්නේ බල සමුතුලිතාව කියලෙ එක. ඔඕුනේ බල සමුතුලිත්තාව වෙද මෙයා ගිලිලා තියෙන්නේ. හරි ගිල්ලිලා භාවමින් ඉන්න එඒන අම්මකාද වෙන්න ඕනේ සිරස් බල සමුතුලිත වෙන් ඕනේ ඒකත්මයි යටටින් ලියල දයාගන්නා හරි මයියටින් ලියනවා සිරස් බල සමුතුලිත්තාව සිරස් බල සමතුලිතතාව. මොකද සම තුලිතුතාව හරි සිරස්සල සතුලිතාාවච්චා මොකද කොල්ලෝ මොකද යු සමානයි එ හරි ඕකත්ම පැත්තකින් ලියාගෙන තියන්නහ හරි මෙන්න මංඒකත් පැත්තකින් ලියාගෙන තියෙනවා මෙතන එම්Gි කැන කැපිටල් එම්ජි ඔන කියෙනට හරනේ දැන් මොකද වෙන්නේ මට කියන්න පුලුවම් පුතේ මෙන්න මෙහෙම කතාව. උඩුකුරු තැරපුම කියනෙක්ක නා. මේ වස්තුේ බරට සමානයි. ඕවුනේ ඒගැන වස්තුේ බර විස්ාපන වෙච්ච තරල පරිමාව බරට සමානයික මෙමැතිි ගන්න බලුවන්. හරි හරි රස කතාවත්තියන තව. මේ වස්තුූ හද තින ද්‍රවේ ගණත්ව වෙනස් වෙන්නෙත් නෑන. ඔවුනේ වස්තු හැදිච්ච පරිමාව වෙනස් වෙන්නෙ නෑ එනම් පුතේ මේ එම්ජීගෙනෙක් නා නියත සිීන්න ගත් තිනවන්නේේ ඕවනේ. එම නහම යුනිය වෙනවනේ. ඕව! යනියත වන හම මෙැන්ඩමං යුනියතයි කැ ගත්ත. හරි මෙතැට මං යුනියතයි කළගත්තත්. මේ මේ රෝව වෙනස්වෙනවා අනම් ඒක අන්නන්නේ මං මේ වස්තු අතාහරන පද්ධතිය ගැත්ව ව ෙනස්වෙනවා අන. හරි රෝවෙනස්වෙනවාන ජීතීන් වෙන වන ලින උපල්නක නමු ගුරුත්වාකාර්ෂ ෂේත්‍ර පාපන ජීත ෙන වෙනවා. රි මේ උපකල්පන ගොඩාක් මතනක දුවන්නේ එහද මේ ඕනෝට වඩා හිතන්නත් එපා හරි හා. රෝ වෙනස් වනකොට මොව නියතාව තියෙන්න්න නම් මේ වීමමොකද වෙන්න ඕනේ. වී වෙනස් වෙන්ඩ ඕ ඒන්න ගිල්ලෙන පරිමාව ගණත්ව වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඔවුනේ හරි. දැන් ඔය කතාවමං ඔතනින් පොඩි බ්්‍රේක්් එකක් ගහලා හරි මයි යනවාපුතේ මගේ පලවෙෙන ගානට එන මහිතර දැං වා කොල්ලො කෙල් ඔක්කොම ගානොතුටර ර වෙලා හරි. ට ෙටල ඇත් කියලා හරි ඔය ගානනික ම පුඩ්ඩක් හෙමෙකළ සම්බන්ධ කරපුතිේ ටයිටනි ගිලිල මැරුුණ දෙකට කැල්ලලා මිනිස්සු මැරුුණ ටයිටනෙ ගිලුණ වගේ සින්නෙක්. ඕක ඉතින් අටයිටන්ලට සම්බන්ධය. ඕෂන්ගේලට පොඩ්ඩක් සම්බන්ධයි සින්න හරි ඕෂන්ගේට කතාව කතරමි පුොඩ්ක් මේකට පස්සේ ඒ ගනක් හැදන පුලො දිත්ම කියල කියන්න ගාක්න හදලන දි කියන්න දැන් අපි පලන ගන පටන්ගව. හරි ගඩ ගහම කොල් ගඩු. හරි කොලේ ගත්තහම පුතේ. කොලේ තියෙනවා ආගානක්. ඉස්වර හොම කියනවා පළවෙනි ගානයේ ර්‍රමිලක එක කොටසෙෙන් කොල්ලෝ. ආගිමිලිස් මුල ධර්මය ලිය දක්වන්න මා දෙෙන ගිමිස් මුල් ධර්මය නිශ්චල සමජාතිය අසම්පීඩ්ඩ තරලයක් තුළ වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධවගිලිය ඇති විට. එමගින් විස්ථාපිත තරල පරිමාවේ බරට මොකක්ද සමාන උඩුකුෘතරපුම සමානවී. හරි එනං. ඒක හරි. මේ ඇසුරින් පරිමාව වී වූ වස්තුවක ගණත්වය රෝ ද්‍රවේක සම්පූර්ණමගිලි ඇති වි උඩු කුරුතරපුණු ප්‍රකාශනයක් ගොන්න ගන්න ගුරුත්තුරන ජිගන්න . කේස් ලෝස් හරි වැඩේ කරලා අවසානයි. හැන එනම ගදද වෙන්නේ නියමයට අනුව කියපු කතාවලෙව්වා ස්කන්දයට ගණත්වේෙන් ප්‍රකාශනයක් මංගෙනල්ලා ආදේශ කරා. ඩේ ොටන වැඩේ ගටන එලගෙරි සුපිරි. හරි අපි අං ල්ඟෙකට ඉළඟගේ ඉගෙරම සාමාන්‍යෙන් නෞකාවක් සුරක්ෂිතව යාතරා කිරීමට එය ජලය ගිලි ඇති පරිමාව, නෞකාවේ සපල පරිමාවෙන් දශම දෙකයි පහට වඩා අඩු විය යුතුය ඔන්න කතාවක් කියනවා.මකදද බෝට්ටුවක් යැනකොට. බෝට්ටුවේ මුළු පරිමාවෙන් දශම දෙකයි පහට වඩා අඩුවෙන් ගිලෙන්න්න ඕනෙලු හරි එහෙම නැත් අං ඕක ගිලින මලු. හරි. ිරිද ලයට පේක්ෂෝ කරදිය ජලය ගැත්ව වැඩිය අතර බොහෝ නෞකා කරදි ජ සහිතව යාතා කළද මිරිදිය ජලයේ එය අවදානමට ලක්වේද කියලා නවා හරි මන්දෙන් චුට්ටකට කලින්පොඩිතාවක්කි වනේ ඇයි නෞකාව පුතේ මුහදටදා පුහාම මොකදද වෙන්නේ උඩුකුරුත්තර පුම කියන්නේ එයාගේ බර ඕවුනේ කෙල්ලෝ හරි එල්ල කිරි ුරුතරපුම කියන්න යාලගේ බරන නකා බරනං. නෞකාවයේ තියන කතන්දර වෙනස්වෙෙන්. නෑනේ වෙෙනස්වෙන්න ෑ කියන්න යුනියතකෙන් ඕන්නන ඔන්න යුනියතයි. දැ මේ ඇතුලේ රස කතාවක් කියනවා. වාද කියන කතාව මේ ඇතුල කියනවා. මිරිදිය ජලයට සාපේක්ෂව කරදය ජලයේ ගණත්ව වැඩියලු. . පුත එහෙනම් මේ මෙතන යූ සමානයි විීරෝජීත එක්ක මේ රෝකයන්න වේ තියෙන තර්ලායනෙ දැන් යුනියතයිනෑ. හරි එහෙනම්. රෝකරදිියට වඩා ම රෝ මිරිදිය අඩුව පුතේ. බලන්න සිහින් එක මොකද සිද්ධිය. රෝකරදය තියෙද්දී යම් කිසි පරිමාවක් තියෙනවා ගිලිලා. හරි ඒක අවුලක් නැතුව ගිලිලා තියෙනවා. හැබැයි රෝ මිරිදියට ආපුකමන් කරදය ගැත්වට රෝමකෝ වෙන්නේ. රෝ අඩ වෙනවා. රෝ අඩුුවවෙදදි වීමමොකද වෙන්න ඕනේ දකරතුම ව ඩ න පුතේ ව ඩිුවන මක් ිච්ච පරිමාව ති ිච පරිරමාව කිය ගිචරිමාවන හරි ගිලිච පරිමාව වැඩිවෙනවා කියන්නේ. මොක්ද වෙන්නේ කර්දී ඇතිබනැව ගැෙනල්ලා මිරිදරදාපු ගමක් දශම දෙකයි පහට වැඩිනා මොකද වෙන්නේ. හරි මොහද වෙන්නේ. ගාතාටිකක් කියලවෙරලා ඔය පිරිත් පැන් වඩට ඕන හරි පැං වඩටෙනවා ඇයිඒ ගිල් එනවාන දෙයියෝ. හරි ගිලුනහම මොකෝ වෙන්නේ හිවරයි. එනම් මේ කතාාව ඇත්තද බොරුදු කතාව. මකක්ද නෞකාව කරතිය ජලයේ ආරක්ෂ සහිතව යත්‍ර කළද මිරතිය ජලයේය අවධනමකට ලක්වේද. ය ඔවුතේ අවදාන ලක්වනකොම තුතරලියයන්නේ උත්තරලියන් නොනමැතිරිට ගන්නේ කද ගිල්ලි ඇති නෞකාවට ය සමානයම්Gී සිියස් පල සංසුලිත්තාවෙන්. නෞකාවස්කන්දේ වෙනස් නොන නිසා යුනියතවේ හරි යුනියත නිසා ආකිමිඩිස් මූල ධර්මයට අනුව මකද වෙන්නේ යු සමානයි වීරෝ. ජී! එනං රෝකරදියට වඩා රෝ මිරධයාඩු බැවින් ගිලෙන පරිමාව වැඩිවේ එම නිසා අවධානමකට ලක්වීමට බොහෝදුරට ඉඩ ඇත. හරිද හරිනේ එලකිරි. හරි කතාවවරයි එන අපි අම්පුතේ ගානහදන්න. රෝමිලකංක එක. ගින් හ බන්ඩ නැව නැව ස්කන්දේ පන්දසසිකසි පනහයි ද තුයි කිලෝග්‍රම්ල මුහු ලය ගනත් එක්දස්හ කිිෝගම් ම ට න් නම් නොකාාව මුහද ලය පාවෙන විට එහි ගිල්ලි ඇති පරිමාව ගණනය කරන්න හොතේ රෝමි ලං එක මොකක්ද රෝමි ලකාක එකට ම මෙන්න මේක බලාගෙන වැඩේ ගොඩද අන්න යන්න. හරි ඒනම් රෝමි ලක්කංක එකෙන් එනවා මොකක්ද. යු සමානයිG අපි සුරමුදුු කුෘතර පොහොන්මු. ඒලාම් මොකක්ද සිරස් බල. සමතුලිතතාවෙන් සිරස් බල සමුතුලිත්තාවෙන් මකක්ද වෙන්නේ යු සමානයි එG කැපිටල් G හරි එන අම් එතරින් එනවා යු සමානයි පන්දා සකසිය පණහායි දහය තුනයි හරි ජී බං හොමතියා ගන්න හරි ඔය තියෙනමකදද උඩු කුරුතෙරපුම හරි එහම වන හමං ලියනවා ආකිමිඩිස් මූල ධර්මයෙන් ආකිමිඩිස් මූලධර්මයෙන් මූලදධර්මය. ඒකෙන් එෙනවා යු සමානයි මකදද පුතේ ව රෝජී. හරි විීරෝජීව හම් මකද වෙන්නේ යු. යු කියන ජැන් කොච්චරද පන්දාශකසිය පණහයි දහයේ තුනක් ජී. හරි මෙතැනින් වී ගිලිච්ච පරිම හවා ගන්න ඕනේ රෝ කිය අන්න පුතෙක් දස් තිහයි කිලෝග්‍රෑම් ගන මීටරයට හරි වතාවක් ජී කියලෙනවා. ජීට ජී සුළු වෙනවා හරි වීට උත්තරයක් අපහි බලමු ගන්න කෝමද මට පේනවා පුතේ මේ මේ වනම් පහයි කියමතෙන්ට. එතකොට මෙතරින් එනවා පන්දාහක් ගනමීටර් කියලා. මමාරණේ ඔවු ඔන්න තියෙනවා මකදද ගිලිච්ච පරිමාව. හරි එනම් ඔන්න තිෙන නෞකාවෙන් ගිලිච්ච පරිමාව. හරි රෝමලකංක දෙක නෞකාවේ මුළුපරිමාවා විසිදාා සාරසීයයි ගනමීට පමණ වේ නම් නැවට සාමාන්‍ය ජලය සුරක්ෂිතෝ ගමන් කළ හැකිද නොහැකි දෙන්න පොහොනය කරන්න පුතේ නැවේ මුලු පරිමා විසිදා සාරීයයි නං. මෙැනිින්න්නම් ට කියන්න පුලමකක්ද දශම දෙකයි පහට වඩා ගිලනොත්නේ කඒෙස්ෙන්නේ. හරි ඒ නම් පන්දාහේවා දශම දෙකයි පහේ හතරක් එකයින. පුල් එකට පුල් එක පුල්කට පුල් එකට දශම දෙකයි පහේව හතරක් එකයි නම්. හරිඒහනම් මෙතරින් එනවා පන්දායව හතරක් කියද විසි දාහයි හරසියක පටඩිපුරතියන ගිලනොද ඇැද බදුවන් කරදියේ ගිලෙන්නේ නෑ. හරි මයි අනවා මිරිදිට හරි එකන් රෝමිලක්කංක දෙකෝටසට. හරි රෝමිලක්කංක දෙකොටසට ගිහම හරි? මං යාට දැම්මොත් මකක්ද යු සමානයි ව දෑශ් කියලගම් රෝජී හරි මෙතැරින් එන්නේ පන්දස් එකසිය පණහායි දහය තුනක් Gී. සමානයි වී ද් රෝ කියලා කියන්නේ දාහයි. ඕයස් හයි. යි ජීජී සුළුව වන පුතේ මෙැරින් එනවා වී දෑශ් උත්තරයා පොච්චරදද පන්දස් එකසිය පණහ ගනමීටර් කියලා පුතේ. දැම් ලට ඕන ගිල්ලි ඇති පරිමාභාගය ඔවුනේ හරි බලද ගිල්ලි ඇති පරිමාභාගය. හරි ගිලි ඇති පරිමාභාගය. හරි පරිමමාාගය කොච්චරද වීඩෑශ් ෙදීම මුලු වී හරි එනම් මෙතැරින් එනවා පන්දශක සිය පණහක් හරි බෙදීම විසිදස් හාරසීයයි. හරි සුල්ලු කරන්න ඕනේ. නිකමට පින්නන්න. පන්ද හෙවා හතරක් නම් විසිදාහයි. එකසිියපන හෙව හතරක් නම් හයසීයයි. පුතේ හාරසී යයි තියන්නේ. හරිගැන දෙසීයක් වැඩිය. හරි එක අනිවායෙන් දශම දෙකයි පහට වඩ බවැඩි යඋත්තරේ හරි ඕක සුළකරපුහම වෙනවා දශම දෙකයි පහ හතරයි ගාන. හරි දශම දෙකයි පහයි හතරයිහහරි හයයි හතරක් කරියනවා උත්තරයට. හරි මේ අනිවාරයෙන් මොකෝ වෙන්නේ ආ! මේ පරිමා භාගය විශාලයි පුතේ දශම දෙකයි පහට වඩා. කේස්ත නැද්ද කේස්නෙ ඇයි දශම දෙකයි පහතමා උපරිම යන්න පුළන් පරිමා භාගය හරි එනම් දශම දෙකයි පහන යන්න පුළන් උපරරිම් රිමා භාගය මෙතන්දි සාමාන්‍ය ජලය සුරක් සිතව ගමන් කරන්න පුුවන්. බෑ මොකදද වෙන්නේ ගිල්ලෙනවා. හරි මහද වෙන්නේ ගිලෙනව පුතේ. හැරි එනම් සාමන්‍ය ජලය ගිලේ. උත්තර දෙන්න කොමදවා මේක ලියලාම මෙතෙන්න් ටනකංසුලු කරලා පෙන්න්න ඩෝන මේක පෙන්නලවරලා තමයි මහත කරන්න සාමාන්‍ය ජලය ගිලෙන කියලා කියන්නේ හරි හරි අප ඊලාක් කොටසට ර්‍රමිලකංක තුන නැව මුහුතු ජලේ පාාව නවස්ථාවක් සලකන් එකැ එක්දස්තිය කැල්ෑ හරි ඉන් පසුව එයට කිිලෝග්‍රෑම්තුන්දහක පමන බාන්ඩ පටවනු ලෙබේ. හරි ඉන් පසුව සුරක්ෂිතව නැව ොඩ හැකි මගින් සංකයාව කොම මගේ සාමානස්කන්ද පහ කිලෝග්‍රම් දීගන්නු ඉහත එක හදක කොටස්සල දත්ව උපයෝගී කරගන්න කියකින. බ බලම් මුහුදු ජලයේ තියෙක්්ද. මුහුදු ජලයේ තියෙද්ද ගිලිල තියෙන්න්න පන්දාහයි. හරිද. මුළු පරිමාව කොච්චරදද? විසිදස් හාරසීයයි. හරි. ගිලෙන්ට පුුවන් උපනම පරිමාාභාග කොච්චරද දශම දෙකයි පහයි. හරි. ඒ කියන්නේ කොල්ලෝ දශම දෙකයි පහක් ගිලෙනවා නං හරි? උරහගන්න ෑ දශම දෙකයි පහක් ගිලෙනවා නම් තව මුගේ පරිමාව කොච්චරක් ගිලෙන්න්න පුළුවන්ද මුහුදු ජලේද. විසිදස් හාරසීය නම් පන්දාහක් නම් දැන් තියෙන්නේ පන්දහස් එකසී ඒවා හතරක් කියලා කියන්නේ කොච්චරද විසිදා හාරසියයි. ඒ ගැන තව ගනමීටට සීයක් අවුලක් නැතුව ගිලන්න පුළුවන්නේ. ඔවුන තව ගනමීට සීයක් අවුලක් නැතුව ගිලෙන්න්න පුළුවන්න. එහෙනත් නැවේ තව ගනමීට සිය අවුලක් නතුව ගල්ලන්න නම් ංකට එකතු කරන්න නොම නොල. බරක් ඇයි පුතේ බරක් එකතු කරන්න. බරක් එකතු කරපු හාම හරි ඒයාමත ඇති වන උඩුකරුතෙරපුරුණ සමානව යම් කිසි බරිමාව කෝක ඇතුලට ගිලෙනවා මේ මෙන මෙතෙන්ට? මන් තව බරක් එකතු කරොත්. මන් තව බරක් එකතු කරොත්. තව උඩුකුරුතෙරපුම් කෑල්ල ඇතිවෙනවා. ඒ ඇති වෙන උඩුකුරු තෙරපුම් කෑල්ල? ඇතිවන උඩුකුරු තෙරපුම් කෑල්ල කොටස සමානවෙන්ට ඕනේ මකක්ද. අර ඉතුරු සය පන්දාසෙක්ක සීයක්ක් ගිලෙන්න්න පුලුවන් හරි ආං ඒ ඉතුරු සීයෙන් ඇති කරනු ලබන උඩුගුරු තැරපමට වැඩේ හොඳයින්නේ මකක්ද කරන්නේ පන්දා හෙතියෙන්නේ පන්දදාක්ක සසික නහ ගිලින්න පුලුවන් එකන වැඩිපුර සියයක් ගිලන්න පුලුවන් එන වැඩිපුර සීයක්ක් ගිල්ලනවා මොකේද මුහුදු ජලයේ එතකොට ඇතිව වැඩිුර උඩුර තරපු කොට. ඩිකුරුුණේ වැඩිපුර. හරි මකද තවසයක් ගිල්ලන්න පුළුවන් ඒකෙන් ඇති වන වැඩිපුර උඩුකුරුතරපුම් කොටසා. ඒ උඩුකුරුතරපුම් කොටස ඇති කරන්න නම් මකත් වෙන්න ඕනේ. මෙතන තිබබන්නේ ස්කන්දයක් ඒකට තව පොඩි බරක් එකතු කරන්න ඕනේ එකකතුරපු හාම තමයි ඒවැඩිපුර එන්න ඩුරුතරපුම් කොටස එන්න එන මට මෙිහි වාක්කයක් ලියන පුලන්. මෙන්න මෙ බලන්න ලුවන්න පුළුවන් කියලා ලලුවන් එනේ ලියන්න පුළුවන් කන්න බලම් පුතේ. පොල්ලගෙල්ලෝ. නම වාක කිය ලන් ල නොද තේෝ අ වෙන වාක. වැඩි වූ උඩුකුරු තෙරපු. වැඩි වූ උඩුකුරු තෙරපුම සමානයි මකද. එකතු ක එකතු කළ නව බර පුළුවන්නේ කසයක් නෑනේ? කස නෑ හරි එනම් මේ කියන්නේ. ෙල්ටයූ සමානයි ෙල්ට. හරි එනම් කොච්චරත් බල වැඩිවෙච්ච උඩුකරුතරපු. ෙල්ට ය කියන පුතේ ෙල් රෝකරදිය ජී සමානයි මකද. ඩෙල්ටා එම්G එම් ජීට ජී සුඩුවනවා. හරිපුත එනම් ආදේශ කරම අපේ. හරි එම් ඩෙල්ට වී කියන්න කොච්චරක්ද සී අයි. හරි රෝකරදිිය කියන්නේ ඒක් දස් තිහයි හරි ජී කැපුුණනේ හරි ජී නෑ. හරි ඉඩවස මෙහා පැත්තේගෙනවා. තුන්දාහක් එකතු කරනවා මොනවද ආ! එක තොර බා්ඩවල බර සුන්ඳහයි. ධන පණහේ මිනිස්සු මංහිතන්නම් එන් ගාන ඉන්නව කියලා දැන්තෙන සුළු කිරිල්ලා හරි බිදදුුවෂෙට්ට අපල දන් පුලුවන් කපල දාමකු හරි ඔන්න කපල දෙමා. හරි එතකොට එනවා එක සිය තුනයි දහායයි. එක සිය තුනයි. බිදු තුනයි මේ පැත්තෙන් තුන්සීයයි අතනින් එෙනවා පහයිෙන් කියලා දැන් එවා මෙතනින් පපුතේ. දහදාහක් කියලා ඇයිතුන්සිේ අඩු නහමතින් දදාහයින හරි පණහයි පහයියෙන් හරි පහයියෙන් එන්ට එනවා කොච්චරක් කියල් මිනිස්සු දෙදාහක් කියලා එවා උන්න කොච්චර යතුරන් පුරධද මිනිස්සු දෙදාහක් එකතු කරන්න පුළුවන් එල්ල කිරී හරි අවසාන කොටසරෝම ලකංක අහතර හතර කියෙන අහුතේ නෞකාවක් මුහුදු ජලය ගමන් කරන විටදී. අවශ්‍ය ප්‍රමාණයට ගිල්වා තබ ගැනීම නෞකාව පතුළේ පරිමාව ගණනමීමට දහ ැකිින් ව ජලපිය ජලය පෙරව හැකි කුටීට පවතිනවල. රි ම් මෙම නැවට ජලය ඇතුළ වී නැවේහි එ අර්ධයක් ජලයෙන් පිරීම නිසා. ඇතිවන ගූර්ණය හේතුවෙන් කැඩීඇයි. ඕකන ටයිටනිෙක් වලත් තුනේ ගිහිල්ල වැැදුනා වැදුන ගමන් හිලක් හැදුනා හැදුන ගමන් වතුර ආවා හරි වතුරාපු හාම එක පැත්තට මොක උනේ. දෙකට මැදිින් කැඩුනාා කැල්ල කෑලි දෙ කැටට ගිලුණා. ජැකුයි රෝසොයි තැන්නම්. හරි හැමසින්න ඇනතිෙන්. හරි කෝමාරි. මෙේ නව ගිියාම සඳහා නැවේක් අර්ධයකට ඇතුළු ුතු ජලපරිමාව පරිාව නැවේ මුළුපරිමාවෙන් තුනෙෙන් එකයිලු. නැව මුළුපරිමාව කොච්චරද විසිදස් හාරසියක්. හරි නැවට ඇතුළවෙෙන්න්න ඕනේ පරිමාව කොච්චරද මුළු පරිමාවෙන් තුනෙෙන් එක. හරි එක කුටීරක පරිමාව කොච්චරද ගනමීටර් දාහක. රි එහෙම ව හම නෞකාව කැඩියයාමෙන් තොරව ජලය කාන්දු හැකි උපරීමම කාමවර ගන්න කොච්චරක හවා පොඩි අඹ ගානක්තයෙන්න්න පුතේ මහද අම ගෙට හ රුපියල් පන්සියන කාම ගෙඩිය ිකොචරත වගේ එහම කදරට න තිෙ ම ගේෙ රුපියල් පහන්න රපියල් පදහ ගන ග න්දර ඇත් න හර මකද ගානක කියයන්න හොද පැදිලි ඔලටදාගන්නන මද මුලු පරිවා විසිදාස අරසියයි. හරි කේසෙක් වන්නලාම් මකද වෙන්න ඕන තුනෙන් එකත්? ිරට හරි කැටන්නඩම් උපරරිම තුනෙ එක කොතුර පරෙන්නොන්. එක කාමරයක පරිමාවෝච්චරද ගනමීටර් දාහයි. අපෙන්ගහනෝ කාම්්‍රගාන කියද කියලා කොමදදන්න පුතේ. හරි මේවා චූටි ගනම්. හරි හිතහදන්න දීප්පුවා. හරි ආ මහදද වෙන්නේ මෙන්න කතාව. හරි මේන් අවසාන කොටස කාමරගාන. හරි කාමරගණන හරි එක් කියලගම් හරි එක් නම්. හරි කාමර ගාන කියන්නේ දාහේ කාම්බර එක් ප්‍රමාණයක්. දාහෙ කාමරක් ගාන. වෙන්ඩෝන මකක්ද නැවේ මුලුපරිමාව විසිද සාරසීයයි. ඒකෙන් කොච්චර පිරෙන්ඩෝන්ද. කොචා පිරෙන්ෝන්. තුනෙෙන් ඒ හරි. ඒනම් තුනෙෙන් එකක් පිරෙන්ඩ ඕනේ. ඒක දාහෙ කාම්බරවලින් පුරව්ඩ ඕනේ. හරි පුතේ හරි ලේසි. දෙකයි දෙකයි හරි තුන්වාරයක් හය දහටයි අටයි. හරි මෙතනින් දහයයි එක් කියලනවා. හරි ඒනම් ඕවන තුමරක් කයනි දහටයිනේ දහටයි දෙකයි විසිතට තුමර කටයි හරි මෙතරින් එනවා හයයි දශමටක් කියලා. හරි හයි දශම අටක් කියල උත්තරේ එක්ට කාම්්‍ර ගාන පුත මගින් හනමකද නවකව ැඩියම ර ජේ කාන්ද හ උප්‍රමකාමර ගාන හරි හැ දශමට හතවුණුත් මකො වෙන්න දෙදක ැතිින් ැට්ලා යනවා. හයක් වුණොත් අවුලක් නැතුව බේරෙනවා එනම්. උපරිමකාමර ගාන හරි උපරිමකාමර ගණන කොච්චරත්ද. හයක් කියලා උත්ත්‍රෙලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි පලවිනි ගානනං කරලා අවසන් වෙනවා. හරි දැම්බං කිවන අ ඕෂන්ගේට්ගේ කතන්දරයක් කියා කියලා හරි ඕෂන්ගේට්ේ කතන්දරෙත්ත මේ. අපට කෙලෙම්ම කතා කියන්න බෑ පට උපල්පන ොගයක් ඇති තම එක ගනහදරන හදන්න පුලුවන්වෙන්නේ හරි ම මෙහම ිකක් මතක් කරන්න නිකන් කතන්දරටිකක් මේ වගේ මේ වකින් දු නොත් තෑ දුන් නොත් ගෑ දෙන්න පුළුවන්ම හෙමටිකක්. තැන් ඔය ඕෂන් ගේටක් හදපු එක ස මැරින්න්න එකක් නවේ මැරන්නයක් නෙවේඒ සබ වෙසල් එක. හරි ඒේ යන්න පුළුවන්න මේ මිනිස්සු පස්සනෙක්ට පස්තිනට ඉඳගෙන යන්න පුලුවන්න. හරි ඕකෙ ඔය ආ කකෘතියත් මෙන්න මෙහෙම කෘතියක් නේ තිෙන්නේ. හරි. මත තරමින් මෙ මෙහමාකෘතියක් නතියෙන් ඔන්න හොමකෘතියක් හරි මෙතන මෙහෙම කෑල්ලක් ඔහොම කෑල්ලක් මෙතනින් ඔන්න හොම එකක්. ඔන්න හොම එකක් නතිෙන්. හරි එතකොට මේක තියන ඔය ඉන්දනටිකයි ඔක්සින් ටැන්ක් ටියිතියෙන එන්න මේ කෑල්ල. හරි ඔන්න එක කෑල්ලි. එතකොට මනිස්සුන්ට ඉඳ යන කෑල්ල මේ කෑල් පස් දෙ නට්ටින් දෙගෙන පාඩු යන්න පුලුවන් හරි එතකොට මෙතනින් පොඩි කැමරස්රි ලයි් දෙක් තියෙනවා ලෝක මේවකරන්න පුළුවන් මෙතැින් පේනවයිති. හරි එමසිීන්නක් නතියන්නේ ඒත් එක්ක මේ අආකෘති පොඩි පොඩි කේස් තිනාව කියලාඒ කට්ටියම කියනවා පලිවිනි අවස්ථාව සෙල් වුණනා කියලත් කියනවා පල්ල හට අද හරි හම එහම කියෙලා අතර ගුඩා කියෙන ජොයිස් ටික් ලිය ගේම් ගහනවා වගේ කියලා. හරි කොහොමුණත් මෙතරින් තියෙන පුතේ මේ පොඩි ත්‍රස්ටර්ස් දෙකක්. හරි ත්‍රස්ටර්ස් දෙක් කියන්නේ මේ පොඩිෆෑන් එකක් වගේ තියෙනක් මේ පැත්ත එක හපත්ත එකයි මේ මෙහෙම. ෂයට එක්ෂයටට හොම කරගන්න පුලුවන්. හරි කරගන එකෙන් මේ ව්‍යක්ෂයට ගත්තහ මේක උඩපාත යන්න පුළුවන් මේක එක්ක්ෂ මෙෙම මේ පැත්තර කරග ගත්ත හම මේ මේ අතට ක්ෂේදගේ ගමන් කරන්න වුවන් හොම ඉන්න තිෙන්නේ හරි එතකොට මේක බර අඩු කරගන්න ඕනෙ හින්දා මේ බඳ හදල තියෙන කාබන් ෆයිබස් කියනේ වගේෙන් හරි කාබන් රැහැන්වලින් හරි එතකොට කාබන් ලේරෙක්කින් තමයි ඇතුළ නිර්මාණය කරලා තියන්නේ මකද බර අඩුවෙන්ට හරි බර අඩුනහම මේ පහලට යන්න යන්න අපි දන්නවානේ දරවමටගු පල්ල හට යන්න ඇට පි සමානය් රජීත එක් පීඩන යදෙනවා වැඩ කියලා තොරට මේ රති බොත් පානය කරන්න පසුද රදුවෙන්ට කාබන් ෆයිබ සල ඒවගේම තවොටත් ටයිටයිනියම් වලින් නිර්මාණය කල තිවා කළිකන්රයක්න්න තිය හරි එතකොට මේ නිර්මාණය ටන්ගදදිම තින කේෙක ම මේ කාබ යි ස්ොලින් හැදවට සැහල්ලු කරගන්න ඔොද ශක්තියදරගන්න හැදවට මෙයා යන්නේ ටටනික් බලන්නනේ ටයිටනික් බලන්න යනොට කිලෝමිට ඔය දොලහදද කොහුද ආසන්නාගයක් කියනවනේ ඔය කතාව එතකොට දොලහක් ආසන්ගේ කට යනකොට සාමාන්‍යෙන් වයිගෝලිය පිටනය වගේ හාරසය ගුණයක් කියල තමයි සලකන්න පිටනේ. හරි. ගල පිත්නවාගේ හාරසිිය ගුණක් කියල තමයි සලකන්න පීඩනේතකටවා නිකං හිතන්නකෝ දැන් අපි මේ ජීවත්තන වයිගලි පිට්න්නේ නේ අපට සාමන්‍යෙන් පූල්ල එක්ක පල්ල හට හමත් හරි මාරුණේ කියැන අඩිපහක් අඩිහයක් අතක්ගේ හමත් සෑහෙන ප්‍රශරක් දෙදන්නවන්නේ ඕුන හරි ඇතකොට මේ හාසිය ගුණක් කියන්න කොච්චරක්තක හිතාගන්නකෝ හරි එහම වනහමපතින ප්‍රශ්න තමයි ඔය කාබන් යිබස් පලට අධස්්‍යය හරි පුංචිහරි මේ ඩ දුක්හැදිලා පොඩි මොක්හර ප්‍රශ්යක් ක වුණගේ මොක එතකොට කාබන් ෆ කියන ජාතිය පද්තිය කොහම එච්චර පිටනයක් රගන්න තරන්න ශක්තිම නෑ හරි එන්ද මේකනිකම් මේ හිතන්වත් බැරිගානින් චරුස් ගාලන කර මෙ අපි අ කොකා කෝලා බෝතල් බෝතල්තිය මෙමේ අපි මොනවාද කියන්නේ මේ පෙප්සි එතකොට ඔය යටී වගේ ශක්තිජන පාන දාලතිය අර පොඩි පලාාම කෑන් වගේ වතින් කෑනක චොස්ගල පොඩි කරන්න අන්න වගේ පොඩි වෙලාෑන නි සාමාමන ද්‍යාඥ කියන හැටියට එහෙම මොකක් හරි ේලියකක් වුණනාන එහම මක්කරි සංසිදධයක් ුණනානං මේක වෙන පොඩි කාර්ණනාටිකත් තියෙනවා මට කියන්න ඕන අන්නේ කාරණනාටික. හරි පළවිනි කාරණාව තමයි වයිගෝලි පිරනය වගේ තුන් සී හාරසිය ගුණ එක පීඩ්නැ කලියේ. ඇත්තු ලේතියන්නේ වායි ගෝලිය පීටනේ තුට පිඩ් නන්ත්‍රය පට්ට ලොකුයි පීරන පී නෝට් වගේ සිීනයක් න ති. හරි එතවට මේක පුතේ නැනෝතප්පරයකින් පංගුවක දී වගේ මේක නිකම් පොඩි වෙලා යනොවලු. හරි එකන්නේ නැනෝ තපපරයකින් පංගවා. හරි නැනෝතපපරගාන තප්පරෙන් ඔය දහයි නමයෙන් පංගුවවා දහරෙන් නමය නැනෝ කියයන් හරි ඒකම පංගුවකද මේක පොඩි වෙලා නොවලු. හරි සාමාන්‍යෙන් ඔය සංවේධන ගිනියන පරසේට මත්ක හැටියටම කියන්නේ මේ වැරද්දත්තිය න කරුණාගල සම වෙන්ඩුවනේ හරි සයක් යිකෘතපර සයකගේ කාලයක් සංවේද ෙන න පද ඔන්න හමක්කාරකක්ති නවා තොරපුතේ මරන්නේ ැනුනාද නැද කියල ප්‍රශ්ිකුත්තිවාන හරි ැරනවා කියලා දැනුද නැද කියලා දැන් නැනෝතපපරයක් ඇතුලට මේ සිද්ධ වෙනවනා. සංවේදනයක් ගිනියන් මොලේට මේ දේවල් දෙ මයිකතපපරසීයක් හරි මිලිතප්‍ර සීයකර හරි එහම කාලයක් ගත වෙනවනන් දැ මිලිමයිකෝල්ට වඩා නැන පොඩි එනම්ක දැනුම් නෑවගේ වෙන්න පුළුවන්. හරි ඒක. හරි ඒක කතන්ර ඉඩවසේ තාපේ පාඩ මතක හා තාපේ පාඩමේ තාප ගති විද්‍යාවගල එකකින්න ගතමකද. එක ක්‍රියාවලි හතරක් මතකද. හරි නියත පරිමා නියත පිටන සමෝෂ්ණ ස්තිර තාප ක්‍රියාවලි හරක් මකයින්න ඕෝකින් ස්තර තාපය මතත් ඇති නේද ැනික පිට්න ලාහව මරන එකක. හරි හා පුතේ මෙතර පිට්නන්තරේ පට්ට ලොකයි මෙි කේසියක් වෙනවා ගැන්න හාසීක පිට්න ෂණිකව මත ලපානවා. හරි හාර සීක වයිගෝල වගේ හාරසීය. කොට මේ ඇතුල තියෙන ක්ෂ ැක්ිය මේ ඇතුල පොඩ්ඩක් මේ මෙම කරන්න පුලොන් දන්නවා අරගෙන පිරිස කරල දෙෙනවා තැන්කි අත්තිේනවා. පුද වාය අත්තියෙන්න්නේ. එක පාටම වයිගෝල ඉන්න පායවා හාරසිීක පීරිණයට ලක්වුණවා. හරි මේක ඇතුලේ වෙන්ඩ බැරි මනොද. හරි මේ ඇතුළේ සාමාන්‍යෙන් උෂ්ණත්වේහල ලගකිෙනවා ෆැන් හියිට් නමදදාහත් දහ දාහක්ක විතරකි ලැිතතුන්. හරි විද්‍යාඥය කියීන ඔොම කියන්න. අරි. ඇතුළේ ෂ්නත්වය ෂණිකව ෆැරන් හයිට් නමදාහකටගේ. පුතේ පැරෙන්හිට නමදාහත් හදාහක්කයකන් සූරයාටාසන්නිකං පෘෂ්ට ෂ්ත්වයක් වගේ සින්නක් හරි එතවට පුතේ සංවේද කෙේ වෙදත් පොඩිවෙන්න කිසිේ වෙත් මේකනික හිලා හැද ද මේ පාටම පචිල අලවෙල ුන ද ලන කැලක් හොග බැරවෙන්. හරි එහෙම ක්‍රියාවලියයක් වන්නත් පුල අගහිති මේක ගනන් ගානක් විභාගට එල්ල්ලට දෙනව නං හරි පීසමනයි ච්රෝජි පීට් නන්තර. ම එබදීමඒ පීඩන ක්‍රියාත්මක වෙන එතක්කම මේක උසසාමාන්‍යෙන් පුතේ අපි මීටර් දෙක් විදර කියලා හිතමකෝ ඇමත් යටටයි උඩයි පීඩ්නන්තරයක් ේයෙනවා එක ඇතිරන උඩු කුරුතරපම් කකාාව. හරි එතකො ත්‍රස්ට ේන ත්‍රස්ට සක්ෂ වයියක්ෂදිගේ පුතේම කර ද බනු ලි කැල්ලක්ගෑවන්න පුලුවන් පීඩ්නතරයක් ඇතික කරන්න වතුරවල හරි ඔයාල මේ ට්‍රන්ස්ෆෝමස් ෆිල්ම්කහෙම් බලතිවානං හරි මයිකයි ගැ හැමදාම. ග්‍ර ිල්ම් ැල ප්‍රශ්යක් න්න මොකද තාක්ෂණන එත් එක් යෙන ිස්කෑල් යලවෙනවා හරි එතකොට මේ ත්‍රස්ටර්ස් එක්ක තියෙන ඔය බනූලි හා සම්බන්ධ කතන්දර වවිදන්න හා සම්බන්ධ කතන්දර එත් එක්කම මේක පොඩ්ඩක්හරිමව වඋනාන තිරතාපී වගේ ක්‍රියාවලියක් සම්බන්ධ වෙන්න පුළුවන් හරි ඒ වගේ සිද්ධියකට තියෙන තාපය පාඩමිතාප ඇති විද්‍යාව ආයු හා සම්බන්ධ කතන්දරයක් මේ ප්‍රශ්නයෙන් කිසි මවුලක් නැතුව අහණ්ඩ පුළුවන් හැකියාවක් තියෙනවා හරි ඇි ලබන ස තිහම්බ කතන්ර ිකුත්ත එක්ක හරිඒ හා සම්බන්ධ කතන්රටයක ලබන සතිය හම්බවෙනවා දැනටවර පළවනි ගාන විතරයි දැන් අප යනවා දෙවනි ගානට මහත් දෙවනි ගාන දෙවැනි ගාන තාපගති විද්‍යාව ගාන ඉතින් ෝෂන්ගේ් ලොකු පාඩමක් කියලදෙනනෑ හැරි අපි අන්ද දෙ වනි ගානට ටක්ගාල එන්නම් බෝඩග ගෙන හරමද බොඩ චුට්ට මහා ගන්නකි හරි හරි දෙවනි පාට්ක ම දෙනි පා්ක දෙවනි පාටක තියෙන්නේ පෙටරල් ටැන්කයක් ඇතුලත කොහොම කියලා. හරි මම මේ ද්‍රවස්තිය රල්ල ගතිකයි දෙකම එක වර කරන්න ඉවරන්න ඕන හිද පුතුේක දලගත්තේ නැතුව මේ පාරම ඒම කියලා හිතාගෙන වේ ය සම්ාවිතාව සුට්ටක් අඩුයි බනු ලිය දේ කියන ොකද කියාව ෘදෙති න. හරි දන්න. දන්න. හරි තුම මපේ පරග දන්න මන් පේ පරගතන දැකලත්නෑ. හරි ඒද කොහමනත් දෙකම මේක ගැලින් ගරල්ල දෙන්න මරගන්නයි මගේචා මගේ සා තිිද ඉතින් මද ඉවරන්නදන්න. හරි තරල ගතිකය. අධන කොටස් කියද දෙකයි. ඊට වඩා දෙයක් ෝකේ නෑ එකක් මොකක්ද ගෙදර අම්මා මල්ලලට වතුරල්ල අද්දී ඔය ටැප් එක ටේ ගිහිල්ලා ගහනපුතේ ඇැ්ප එකේ කට. ඔ මල්ලල්ලනක බටේ. අනික් මුල්ල තියනවාර මලවගේ හෝස් කෑල්ලට. හරි වඩ ඕනේ මොකක්ද ටැපෙ කරපුහම එන පරිමාව සම්පූර්ණයම බටේදිකය විල්ලා මොද වෙන්න ඕනේ. අතන කටෙෙන් එලියට විසි වෙලා යන්න ඕන හරි අපි කරනවාන මහා කැතවැඩ මොක ඔහොම වසුරල්ල් යිද්දේ ගිල්ල කොහෙන් අරි හිමීට පාගන පාග ම මොත් වන්න ස්ග ල ක් රන පැත ගැලවෙන පත්තේ ොට අමයිවා න න්න න්ඩ හග හක්කිලික. ම ැගහ න ඔ ඩගරන එමන තම් පපුතේ අපචි කාර හරි මහ රි න වාහන ගෙද න ද ල් මට ට ල්ල ොක් ල ට න න ග මො තර තුරන හි ගලග හිල්ල නන්න දහන්න පන්නවා. හරි ඔය කතා ඇතුල මොගත්තියන් ඔ කතා ඇතුල තියෙන්නේගොල්ලො. අරහිෙ එනටි මෙහෙන් යන්න දුන්න නෑ. යන්න නොදී මං මැදින් හිරකරා. ඒකන කර. හරි එහනම් අරහෙෙන් එන ටික. මෙහෙන්යවන්න ඕනේ හෙවත් සාන්තතිකතාවේ තියෙන්ඩ ඕනේ. ඔවුනේ ඕක තමා මේ තර්ලගතිකේ ඉගෙනගන්න පලවිනි තීරිකාරණාව මොකදද එන ටික යන්න දෙන්න ඕනේ. හරි එනම් ම නලයක් ගත්තොත් පුතේ මොකක්ද වෙන්න ඕනේ. නලේ මෙහෙෙන් එන ටික හරි නලේ එහා පැත්තෙන් යඩ දෙන්න ඕනේ හරි මෙතන වී මෙතන ඒ දෙක කියල සැලකූ මෙතන ඒ එ මෙතන වී එක කියලා සැලකූත් හරි මකදද පුතේ වෙන්නේ. ඒ වී ගුණිතය නියතයක් වෙන්න ඕනේ. මොකෙන්ද සාන්තතිකතාවයින්. කතාව කොහොමද වෙන්නේ මෙහෙන් එන පරිමාව මෙහෙ යන්න දේතුයි පරිමාව නේද පුතේ ය දෙන්නේ. ඒගේ යන්නන වර්ගමීටර් වී කියන තප්පරේට මීටර් එනම් ගනමීට තප්පරට ගනමීට තප්පරෙට කියන්න ඒ එකක් කාලගැති මංගලපු පරිමාව. හරි එනයි අන්න දෙන්න ඕනන ටික. රි මේ මොකදද ආපලවිනි තිීරිකාරණාව මකද. සාන්තතිකතාව සාන්තතිකතාව හර ඕකන ඔ පලවෙනි තිරිකාරණාව එතකොට අංක දෙකට යනවා අංක දෙකමකදද බනූලි මූලධර්මය හරි බනූලේ මූල ධර්මය කියල දෙන්න කලින් ඕක වචන සිට් එකත් තියෙනවා කෙල්ලෝ හරි මතකතියාගන්න ඕනේ මොනොවදයත් අසම්පිඉඩ මකක් පීරණයක්ක දා පරිමාවගෙනක නොහැ හරි සමජාතිීය එකම ජාතිය. හරි දුශරාවී නොවන තර්වලින් ඇති කරන ගර්ශණ බල නොමැති. අනාක ම ජනාකූලයි ගැන්නේ අනාකූලයි ගන්නේ? අනාකූලයි ආකූල නොවන ඒ ගැන මොකක්ද තරල ප්‍රවාහයක් ගත්තහම හරි ඔය ප්‍රවාහේ අංශු නිශ්චිත දිශාවකට ගමන් කරන්න ඕන. අනාකූලයි. හරි? න්න තින පුතේ අනාකූල කතාව. හරි ඉලඟ වචනය අනවර්ත මකද අනවර්ත අනවර්තායගයන වගද. මෙන්න මෙහෙමතියන අනාකූල ප්‍රවාහක හරි මම අල්ලගන්නා පුතේ එක රේකාවා. අල්ලගෙන මං එක එක ස්ථානයක් කල්ල ගන්නවා. හරි එක ස්ථානයක් කල්ල ගන්නවා. ඒනම් මෙන්න මේ ස්ථානය පහු කරලා යන, සියලූම අංසූන්ගේ ප්‍රවේගය එකන එකට සමානයි ඕකට කියනවා මොකක්ද කියලා අනවරතයි කියලා මොකදද අනාකූල රේකාව දැන් අශුවනවා මෙෙහින්ද හරි අංශුවනාව මෙහෙ ද ඔය අංශුවල ගමන් පතය තමයි මං ඔය ඇන්දී. හරි ඔන්න අංශුවල ගමන් පතේ මං ඇදා හරි ඇඳහම මොකදද වෙන්නේ ඔය ගමන් පතයි යම් කිසි ස්ථානයක් හා හුරලා යන අංසුගේ සෙලූ මංසුන්ගේ ප්‍රවේග සමානයි විශාලත්්‍යයයි දශාවයි දෙකම සමානයි හරි ඔන්න වචන සෙටේ අතක් කර මොකද අසම්පීද්ඩ සමජාතය දුෂ්්‍රාවී නොවන අනාකූල අනවර්ත වචන පහයි. හරි එනම් අන්දැන් බනුලී ඔපපු කරන්න හරි ොකක් හරි කරන්නගලින් බනුලී මුූ ර්මයෙන් එන කතාව කියල ඉන්න. මොකද කියන්න එයා කියනවා හරි සමජාතිය. හරි තරලයක් ගන්නේ. අරගෙන මෙන්න මෙම කතාවක් කියනවා. ය කියනවා. යම් කිසි තරලයක් හරි දුෂ්්‍රාවී බල නොගෙනිය හැකි වූ අසම්පීඩ්ඩ්‍ය තරලයක්, අනාකූල අනවර්ත ප්‍රවාහයක එදෙන විට. මකද දුෂ්‍රාවී බල නොගෙනය හැකි අසම්පීඩ්්‍ය තරලයක්, අනාකූල අනවර්ත ප්‍රවාහක එදෙන විට එම තරේ යම් මොහොතකදී එන ැයි යම් ස්ථානයකදී. නිරපේක්ෂ පීඩනයත්. ඒක පරිමාවක චාලක ශක්තියත්. ඒක පරිමාව විභෝෂක්තියත් එකතුව නියතයක් කියලා. හරි ඕක පුතේ ඔප්පු කරන්න ගන්නේ හරි ප්‍රසිද්ධ මේකක්. හරි ගෙදරකට මුහුදු හුළන් අල්ලලතිනක ගෙදරක වහලකට. හරි අපි ඒ මෑන්දලලා ඒකන් ටක්ගාලෝක මනිකන් ඔපපු කරලදා ගන්නට බලන් හරිමට මෙහෙම එකක්තිය හරි ඔන්න ඔහොම හැඩයක් තියෙන එකක්නේ. හරි ඕහම හැඩයක් තියෙනක දැන් කතන්දර ටිකක් යනවා මෙන්න අනාපුතේ මොකක්ද ප්‍රවාහ රේකා අනාකූල රේකා හරි ඒ මනහම ම මෙතන ලක්‍ෂයක් මෙතන සලගන්නා කතාව හරි මෙතන තියෙනපුතේ මෙන්න මෙහෙම වහලේ හරි ඒ වහල කතන්දර අපිට උන්න අදාල නෑ මං දැනට ඕොම දල තියන්නා හරි කැපිටල්ොරි එක් ලක්ෂය කියලාගන්න මේක වයි ලක්ෂය කියලාගන්න හරි වයි ලක්ෂය කියලා ගන්න. එහම උනහම මෙන්න මෙතනින් හරි ඔන්න ඔත්තනින් තියෙනවා ප්‍රවේගයක් වී එකයි කියලා. මෙතැනිින් ම ප්‍රවේගයක් ගන්න බපුතේ වී දෙකයි කියලා. මෙතර පිටන්නේවං ගන්නන් පී එකයි කියලා. මෙතන පිට්නේ මං ගන්න පී දෙකයි කියලා. රි මෙත හරස්කට වර්ගඵලය මං ගන්නම් ඒකයි කියලා. මෙත හරස්කට වර්ගඵලේ මං ගන්නම් ඒ දෙකයි කියලා. හරිඒ වගේම පොලෝ මට්ටමහිදම්. ො මටම දම්පුතේ හරි මම මෙතැන්ට තියෙන උසගන්නන්ච එකයි කියලා මෙතැන්ට තියන උසගන්නම් මම H දෙකයි කියලා හරි හොඳ මත තියාගන්න මේක ඔප්පු කරද්දි මේ පොදු ලක්ෂයක් සලකන්න ඕනේ මේ ප්‍රවාහයම තියෙන බාහිර ලක්ෂයක් Xව මම එක සේට් කියලා සලකගන්න මෙතන ප ප නෝඩ් කියෙල ගන්නවා මෙතැන ගනත්වය සොරි මෙතැන ප ප නෝට ක කියලගන්න ප්‍රයේග වී නෝට් කියෙගන්න නොට ලෙගන්නන්න හරි තමා සාධරණ ඔපපු කිරීම හරි හරි එහනම් අන්දෙන් කරනා පුංචි වැඩක් බලාගන්න හරි ඉස්සරෝම ලියගනි ලන්න සීකරන ොක්ද බනුලි කිවේ මොක්ද කියලා මොකද නුල කිවේ මෙහෙම තියෙන ප්‍රවාහයකි අම්ස්ථානයක පීඩනය හරි දන ඒක පරිමාවක හරි චාලක ශක්තිය ම යු කියල ගන්නංකො හරි මේ වී කියල ගන්න ඒක පරිමාවක් චාලක ශක්තිය ඒක පරිමාව විභෝව ශක්තිය නියතයක් කියලා කිව්ේ හරි පුතේ නිකංවා චෙක් කරන්න නිකන් චෙක් කරන්න වී කැන ගනමීටර්නේද ඔව GH කියනමකක්ද MGH ශක්තිය ශක්තිය කැනමකද ඒකක ජූල් ගනමීටර්නේ බාගයක් එමියූ වර්ගේ චාලක ශක්තිය නෑ ඒගේ ජූල් පීඩනය කියන්නෙත් පුතේ හරි පීනය කියැන්නේ ප සයි බද ඒ? එ බදීම ඒන එ කියයන් මකක්ද බලය නනිියුටන් හරි හරස්කඩ වර්ගඵලේ ඒ වර්ගමීටර් පුතේවා නිකමට හිතන්න හරි මම එ බෙදීම ඒ කියන එක තව දිගෙන් ගුණ කරනවා උඩයියටයි දෙකම දිගකින් ගුණ කරනවාගැලිතන් දිගකින් එතකොට උඩ හැදෙනවා පී සමානයි එ බෙදීම නිියවටන් වතාවක් නීටර් දිකකින්නන්නේ උඩ යටයි දෙකම ගුණරේ නිවටන් මීටර් ැනමක්ද ශක්තිය ශක්ති ගැනමක්ද ඔවුනේ යට වර්ගමීට තිබ්බේ දිකින් ගුණ කරේ ගනමීට පුතේ ත්තනැත්තේ න මකක්තියෙන්නේ ගනමීටරයට උඩ තියෙනමකක්ද. ශක්තියක්. පුතේ මෙන්න මෙතන තියෙනවා කියලා කියනවා හරි බනූලි කිව්ට මොකක්ද මෙතනැතියෙන්නෙත් ශක්ති සංස්ථිති නියමයමයි. ඇයි මේ ශක්තිය මේ ශක්තිය ශක්තිය ශක්තිතුන එකතුව නියතයක් මොකේක්ද ඒකක පරිමාවක. හරි ඒකක පරිමාවක ශක්තිතුන එකතුව නියතයි. හරි එනම් එතන තියෙනමකදද ශක්ති සංස්සිිති නියමේ හරි හරි එන ම ස්සරට යනවා එනම් ේනුලිවසාහන වශෙන් ක බල කතාවක් කියනවා. පීදන හරි ස්කන්දය බෙදීම පරිමාව මොකද ගනත්තුවය ස්කන්දය බෙදීම පරිමාව මොකද ගනත්වය. එනම් පී දන භාගයක් රෝ වීවර්ග දන රෝජ.H සමානයි නියතයක් කියලා මෙන්න තියෙනවා බනුූලිකිව් කතාව රි තාම උප්පුකිරීමට කිය නෑ හරි උප්පුකිරීමට අන්ඩහ දන්නේ පුතේ මන් මෙත නක්ම ොවැඩවලට කලින් ලියා ගන්න සාන්තක තාව සලලාසා සාන්ම සල කලා මන් ලියා ගන්නවා ඒ එක වී එක සමානයි ඒ දෙක වී දෙක බැලූ බැල්මට මට පේනවා අනාකූල රේකාලං වෙලා හරි අනාකූල රේකා ලං වෙලා මේවාගේ බට එකට අපි කියෙනවා නමක් පුතේ ප්‍රවාහ බටය කියලා අනාකොළල ර එක අලං වෙලා ගැන මෙතන වර්ග පලේ වැඩි අතන වර්ග පලය මහදුවන්න නුතේ අඩුයි. හරි ඒනම් ඒ එක විශාලයි ඒ දෙක කුඩයි. පුතේ නීතය ගුණිතේ නීතයක් වෙන්නෙැයි එනම්ම කද වෙන්න. ගුණිටේ නියතයක් නවා නම් කොල්ලෝ. වී එක කුඩයි වී දෙක විශාලයි එනම් ට මෙත නිින් කියයන් පුලුවන් අතන ප්‍රවේග වැඩි මෙතන ප්‍රවේග අඩුවයි. ක ලුවි තයක් ැනිසාට හරි දැම්න් කරන්නේ ඒ සහ එසස අල්ලලා හරි මන්දානවා බර්නුලි දබ ග ම මිකරන ලියන් පුළලුවන බැනුලි මිකටන මක්ද පි එක දන භාගයක් රෝ වී එකේ වර්ගය දන රෝජී් එක අතන අතන ය ො ස. නෝ බාගයක් රෝනෝට් වී වර්ග ධන රනෝරිරෝර ර වනෝ වර් රනෝ. ඔන්න එක හරි ඉටසමන්දානපුතේ වයිහා ඉසෙට් අල්ලලා බනෝලි දාප මගද ලයන පුළුවන් අයිත් ලියන පුළුවන් ප දෙක ධන බාගයක් රෝ වී දෙකේ වර්ග ධන ර G. <teachers> <the Maggie started byness> <in my mum whenster> සමානයි මොකක්ද මේ පැත්තෙන්ලියන් පුළුවන් පීනෝ් දන භාගයක් රෝ වීනෝට් වර්ග දන රෝජී නෝට් කියලා.වාට පොඩි දෙැ පේ නවා මොක මේ සමීකරන මේ සමී කරනේ දෙකේම දකුණු පැත්ත සමානයි කියලා ඔනේ එහෙද මට අවසානෝශයෙන්ලයන් පුළුවන් ඔප්පු කිරීම මොකද පී එක දාන භාගයක් රෝ ව එක වර්ග දන රෝ GH එක සමානයි පී දෙක ධන බාගයක් රෝ වී දෙකේ වර්ගධාන රෝජ H දෙක කියලා. මං පොඩි රසකතාවක් ලියන්න යන්නේ මේකෙම්ම හරි එක පොඩක් වාලගගේ ඔල්ුවට දම්මන්න ඕන හින්දා හරි මෙන් සිහින්න එක පුදේ වී එකද ලොකු වී දෙකද ලොකු වී දෙක ලොකුයි. එම් භාගයක් රෝවී එකේ වර්ග පදේද ලොකු භාගයක් රී එකේ වර්ග පදේද ලොු භාගයක් රෝවී දෙකේ වර්ග පදේ ලොකුයි. රෝජ H දෙයි රෝ H එකයි පුතේ මේ ර H දෙද ලොකු H එකද ලොකු H දෙක ලොකුයි එල්ල H දෙක ලොකු ඉනම් රෝජH දෙකින් රෝජ එක අඩුකර පුහමල් ලොකු දැන උත්තරයක් කන්නන්නේ භාගයක් රෝවී දෙකේ වර්ගෙන් භාගයක් රෝ වී එකේ වර්ගය අඩුකරපු හාම දන උත්තරයක් එන්නේ. හරි මම මෙන්න මෙහෙම ප්‍රකාශනයක් ලියනවා. පී එකරින පී දෙක. ඒ ගැන එකථ ස්ථානයේ පිටනයසාහ වවස්ථානය පිටනය අතර අන්තරය. කියන්නේ භාගයක් රෝ වී දෙකේ වර්ගරින වී එකේ වර්ග දන රෝෝජී, දෙරන එක අවුලක් නෑන ගැටලුවක් නෑනේ ප්‍රශ්නයක් නෑනේ ඇයි මේකෙන්ගෙන උත්තරය දනයි මේකගෙන උත්තරය දනයි හරි ඒ කියන්නේ එ ස්ථානයේ පීඩනයට වඩා වයි ස්ථානය පීඩනය අඩුද වැඩිද අඩුවයි හරි එනම් පුතේ ප්‍රවාහරේ එමන තතානකළ රේකා ළංගන්න තැන හරස්කටවර කපල අඩුුව තැක ප්‍රවේගය අඩුවයි සො ප්‍රවේගය වැඩී නමුත් පීඩනය අඩුයි ඒක උපරිමාව චාලක ශක්තිය වැඩි ඒක බරිමාවු විභෝෂක්තිය වැඩි හරි නමුත් පුතේ මෙතෙන්ට වඩා මෙතැන කෙල්ලනේ කොල්ලනේ පීඩනය මොකෝ වෙන්නේ පීඩනය අඩුව නිකමට හිතන්න මේ වහල කියලා මෙතැනනිග අනාකුල් රකාසිට්ටකක් මේගේ හරහත් යනවගේ හිතන්න්නකෝ හරි හරහා යනවනම් පුතේ ඒ පීඩනය මන මෙතනත් තියන්නගේ ඇතුළ එඇත්තියෙන්නේ ඔවුනේ හරි මේගේ වහලට එලියෙන් තියන පීඩනේ දැම් වැඩිදි අඩුද පීඩනේ අඩුයි ප්‍රවේග වැඩිතන පීඩනේ අඩුයි පුතේ හරි ප්‍රවේග වැඩිතන පීඩනය අඩුයි කැලක කියන්නන්නේ යට කලින් දිප පීඩ්නේ මයි උඩ පිීඩනේ අඩුවෙලා ොක වෙන්න වහල ලෙට්වුව. ඒ හිදම හු පැත් හල්ල පපුතේ ඩිගල් කියල මන්ති කොට තියල මේ ලි කොට්ට කියලා ටයිර්ර යන්නේ වගේ ම නර්රේලිය පැතර කිට්නකි ල්ලත් හල්වල්ලට ගල නම්නන්තියන්නන හින්ද. ඔය හින්ද තමයි පුතේ පිටරටවල්වල හරි බුල ට්‍රේන් යන කලාපේ බුල ට්‍රේන් යන මාර්ග පද්ධතිවල ස්ටේෂන් එකේ මේගේ ේජ ති න ටේජ මටර එක හරක් පි පස්සෙන් හ ප හරිුතු පා හ රක් ිනිස්සු පි පස් ගන්න කියන්න. ඒ ස්්‍රහි වේගෙන් යනකොට වේගෙන් ඇදගෙන යනවා වාත කන්ද භාගයක් ්‍රෝවී වර්ගයයක් කම්බුන ප්‍රවේග කම්බුනගම ප්‍රේගගේ විිත පිඩ්න කොලද අඩු වෙලා. ප්‍රවේග අඩු තැන පීඩන වැඩි එම් අතන ප්‍රවේගේ වැඩි පිඩනය අඩුවයි මගේ පිටි පස පිඩන්නේ වැඩි ප්‍රේගයක් නැති හින්ද ම ඇද යන ඕ හරි ඕක හින්ද තමයි පුතේ දීර ඉසිනයක් අපිට ඇවිල්ල තිෙන්නේ. හරි අර සැනිට යිසර මහද මේ ප්‍රෙස්කර හමොද වෙන ුස් ලා විදි ලාම් පර කට එලිය. ෙක ට ට න ට වතුරකට ුස් ග විද පහ උඩ හළම් පා ්‍රේගයක් තියවා ප්‍රේග ය හිද ්‍රේග න ඉන අඩුයි. පීටනයේ අඩු විනම්පුතේ යටටින් දැන්තියන්නෙ සාමාන්‍ය පරිසරයක් එ අන්ගේතරින් වතුරටක හෝස් ගල ඩ ඇදලා ගන්නවා. ඇදලාරග නරල්ලිය යන වතුරපාට සබන්ධ වෙලා ස්ප්‍රවෙනවා. අප ගිම හමදග්‍ය අත්තෝක තමාාවවෙන්නේ ින් පු මත් එකක කෙලෙෙන්න්නේයයි කෙ හේතු හිද තමා පපුත. පෙන ැල් හස් ගල හිර කරන හිරකරපුම හස් පොස් ගල එනමයි ලේර උචාස්ගාගෙන හරි එනකොට වටේ පිට ඇලිලදන කේට යටටික ඔක්කොම අර්කත් එක්ක එකතු වෙලා ස්ප්‍රම සින්නයක් වගේ ලඟින්න අඩි දලදනවා. හරි එනම් උන්න තව කතන්දරයක් වෙන්චූරීමමානය වෙන්න ඔය කතන්දරයක් පිටෝ නලේ වෙන්න ඕය කතන්දරයක්. හරි මුරලි බෝල් කරනකොට දුුස්මන්ත තමීර බෝල් කරනකොට මදදු සංක බෝල් කරනකොට ෝල සුවන් වෙන්නේ මොකක්කින් ද බනුලිහින්ද. බොලස්ප පින් වනටොමද ව සම ආරමිකයි පත්තර මේ පත්තර අනි පැත්තර අනි පත්තට ඇසකොට පුතේ ැත් පිට්නතර ඇවවා බෝලස්සිං වෙනවා. හරි ස්පින් වෙනවා. හරි ඔය කියන කතන්දර ඔක්කෝමමොනවද. ඔක්කොම පුතේ බනෝලී ඇති කරන කතන්දර. අහස කුරුල් ලොපියාමනවා තටු ගහන්න ඇතුව යනවා. හරි? හල තිනම් යිසිකල් රේස්වල අධිපුතේ සමාරක්යි මෙම නැමි කකල්ද පුලුවන්න වරන ජිම්නස්ටික් පරදන බයිසිකල ලක බඩ බනූලි. හරි පලේන් අහසයනවා බනූලි. හරි ඔයසිියල්ලමපුතේ බනූලි මෙ පෙට්‍රල් එන්ජින්නක ඇතුළේ ඔන්න තියනවා මකද බනූලි. අපි බලමුගානට කිහිල්ලා මංහිතනවා පුතේ වාලා හැමෝටම කොල් ෙල්ල ෙට්කර තර්ලගතිකේ තියන ප්‍රධාන ීරි කාරණ දෙක. ඒරනා කියලා අපි අන්ද ගානට බල බලමු ගිහිල්ලලා මොකක්ද මේ දන ඉජින්න කැතුලේ වෙන්න පෙටල් එෙන්ජින්න ඇතුල වෙන්න කියලා හරි හරි ඒක ගන ඇත්තම කෑලි දෙකතුනක් අඩුව ඩල ෙ හරි මගේ කල්ද තුන හ දන්න තිෙන්නන්නේ හරි ඒකිච්චල කුටි දන්නවාා. හරි හරි අප කියනවා තර පක් ම ද ග ර ර ජ හ ල ල පුර ර මිර ල ගීම ද වශය තත් හන් රන්න කිවා මොනව. දුශ්‍රාවී නොවන අසම්පීඩඩ තරලයා? අනාකූල අනවර්ථ ප්‍රවාහකය දෙන විට සමජාතිය තරලාව. හරි ඔන්න තත්තුරරිකෑ මකද දුශ්‍රාාවී වන අසම්පීඩ්ඩ අනාකූල අනවර්ත ප්‍රවාහයක් වෙඩ ඕනේ. හරි එළගෙරි සුපිරි. හරි ඊළඟට රමිලක්ගද දෙක මේ භාගයක් රෝී වර්ග පදයට ඒ එකක පරිමාවක් ශක්ති න පවති බ පෙනන්න පෙන්නමුද. පෙන්නම් හරි මු පෙන්න්න දන්නන්නේනන්නේ . ලක්ංක දෙක හරි ඒකක පරිමාවකයි ශක්තියනේ ඒකක පරිමාව ශක්තිය අි ලිය බළමුද භාගයක් රෝී වර්ග මාන කොහොඳ කියලා ලෙමුකු බාගයක් රෝ වීවර්ග මාන මෙතන්ටනවා බාගමාන හරි මෙතැටනවා රෝවලමාන මෙතන්ටනවා වීවලමානවල වර්ගය හරි ලේබොහම් බාගට නෑ රෝකයන්නේ එම්මෙල් රින තුනයි හරි වී කියන්නේ එල් වර්ගයයි ටීරින එකයි එතකොට ැන තියන පපුත්තේ එ එරින එකයි ටීරින එකයි හරිනේ ඒක ඕකේ. හරි ඊට පස්සේ ඒක පරිමාව ශක්තින මංශක්තිය කියල ගන්න ඒ පරිමාව වී කියලගන්න. හරි ඊ ඊවලමාන හරි බෙදීම වීවලමාන. හරි එතකට ඒ ප රිම ක්ති ශක්තිය කියෙන ජූ කියැ නිියවටන් මට නියටන් කියන්නන න දෙකයි ඒ කියන්නේ එ එල් වර්ගයායි ටීරින දෙකයි බෙදීම මෙතැන එන්නවා එල් ගනයක් කියලා එතන මුත් ෙන පුතේ එල් රින එකයිටරින එකයි කියලා. ඔවුනේද හරි මට වර්ගනාල්ග න මෙත වැරදිලා දෙකයි හරි හරි මෙතරින් රින දෙකක් කෙනවා. එනම් වැඩේ හරිනේ ඕවුනේ මොකද භාගයක් රෝී වර්ගයට තිෙන්නේ ඒක පරිමාවක චාලක ශක්තිය මාන වැඩි ගොඩනේ එලකිරන්නේේ අවුලක් නෑනෙ සුපිරි හරි මංකිවන ශක්ති සන් සරීම දනෙ කියලා පට හරි තැන් යංගානට. පෙටල් වාහනය එක එජිමට ඉන්දන සැපම සිදු කරන්නේ. කාබිරේටරය හරාය කාබියුලේටරේගලවා ගැන් කාබියුරේටරය හරි කාබිරේටරය යනු ඒත් තුළට ඇතුළුවන වාතය සමග මිශ්්‍රවණ ඉන්දන අනුපාතය වෙනස් කිරීමෙන් එන්ජිම මගින් පරිභෝජනය කරන ඉන්දන ප්‍රමාණය සුදුසු පරිදිීපාලනය කරන උපකරණයකි. පහත් දක්වන කාබිුරේටරය හරස්කඩ සරලරූපයකි. පුතේ කාබුරේටරය සෞත්තු යින මොකෝ වෙන්නේ. ටල් පිච්චනවා කියලා කිය වැඩිපුර පෙටල්ල නවා කියනවා කාබිට පෙටල් බැඳලගේලා කියෙන කාබිට ුදරන්න න කියල කියෙන ඔය තන්දර ගඩක් කියනේ ඇයි ඕකින් තමයි ඉන්න ප්‍රමාණයෙන් නිශ්චිතව පාලනය කිරීමක් සිදු කරන්නේ එතකොට තමයි යෝකින් අපිට අර පෙටල් කාරෙක්ෂමතාව වැඩිකර ගන්න පුලුවන් වෙන්නේ හරි හරි යන්ද බලන් ලොකු රූපයයක්තිනවනේ නොකද එක්වයි කියලා ස්ථාන දෙකත් තියෙනවා පී නෝට් කලෙකත් තියෙනවා නොසැල් අත් තියෙනවා ප්‍රධාන ලය තියෙන අම් පිස්සුවක් හරි ඒ නලේ බී නලේ වෙන් චූරියය ඔන්න හොම කිය හෙන කොටසක් ති න පුතේ හරි හොඳයි කොම මනත්ම එකගේ දල සටහනක් නිකම් මෙතැන ඉදා ගන්නා හරාවගේ හරි මකද ඕන වී කලෙතනවා මෙන්න පිට්ටලෙනවා හරි උන්නවා හරි ඇවිල්ලා පුතේ මෙතැන ඉටල්ලක් කියලමොකක් කරික්තියෙනවා. ඉම්ඹිල්ලක්නවෙ යෑ ඉපිල්ලක්කෑ. ඉපිල්ල කියල එකක් තියෙනවා. හරි ඒක කුටීරයක්ක් තුළේ හරි කට තුළ பෙටල් තිෙනවා. හරි පිටරල් තියෙනවා. හරි පිටල් තියෙනවා මෙතැනින් වයි ගෝලට නිරාවරණය වෙලා තියන්නේ. හරි තින්නේ සෙක්කරගන්න. මෙතැන මෙම නලයක්க்கෙනනවා හරි. මේ අලේෙන් අපේ වෙන් චූරයට හෙමනැත්තං ඔය වායුකඳට සෙට් කරල දෙනවා වැඩිය හරි වායිකඳට වැඩේ සිට් කරලා දෙනවා ඔන්නොහො හරි සිනැන්තින් හරි මෙන්න බීනලයන්න ඒනලය මෙන්න වායු ප්‍රවාහය ඇතුළ වෙනවා නෝ්ග හරි එකල් ලක්ෂයක් මෙතන තියෙනවා වයි කියල ලක්ෂයක් මෙතන තියෙනවා වෙන්නපුුතේතෙට්‍රල් සම්බන්ධ වෙන ටිකක් එියට යනෝ එජිමට කියල දාලතින. එජිම යන්න හරි හරි මේ ප්‍රධන්නලෑ හරි ේ. හරි ඔමඋනහම? එන්නසිී එක අපෙන් ප්‍රශ්ණයක් හන ඇපතර. වාන පනද වයගුල පිට්න යටතයේ පවතින වාතය එක් වන රූපේ එකන රූපේ පරිදී නට ඇතු ව වෙන්චුරී හර ගම කිරීමේද එහිවේගේ වැඩවේ ඒහත්තුව ැහි පිට්නය අඩුව ඉපිල්ලි කුටීරේ තුළ වූ ඉදන ප්‍රධා නලය ඔසේ පැමිණ වයිහිදී වාතය හා මිශ්‍රවී බී නලය ඔස්සේ ඉංජිී විත ප්‍රවාහයව. ආවා. මෙතනින් තරලෙ තියෙනවා මේ ඇතුලේ හරි මේ ඇතුලේ පි නෝට් පීඩනයක් තියෙන පුතේ හරි මේ ඇතුළේ පෙට්‍රල් තියෙන්නේ හරි මේ පෙට්‍රල් සපයන එක හරි හා. ඇවිල්ලා මෙතැනින් මෙතැට ඇතුල් වෙනවා. හරි ඉරස වාත ප්‍රගඇතික ගල ගම කරන එක තුලා. ඒ නලේ හා ිචූරයේ අභ්‍යන්තරයන් පිළිවල් ආනායෙක සා ආර්ධකද. හරි ආරෙකසා ආර් දෙකද මෙන්න මෙතන. හරි මෙතන පුතේ ආ එකයිලු හරි මෙතන පුතේ. දෙකයිලෝ හරි කොල්ලො අරනේ එලකිරි හරි දැන් ඔහොම උනහම අපිට කියනවා වයි ගොලි පීටනය ප නොට ඒ එක හි සදහ කලු තත්ව නතේ වාද ප්‍රව හැරන්නේ යයිලක එහන බරණුලි යනුව වයි ගෝලිය පිටන යටතේ පවතින එක්හහිදී ඒ නලයට ඇතුළ වනවේගය වී එක නම් වයිහි එම වායේ වේගය වී දෙක සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. හරි පලමු මෙත වී එකයි නම් මෙතන ප්‍රවේගය වී දෙක සඳහා ප්‍රකාශනයක් ලියන්න ගනවා මන්දානමගේ දැනුම මකත්ද සාාන්තතිකතාවේ සමයකරමය හරි සාන්තතිකතාව සාන්තතිකතාව මත් දන්නේ මං ලේනවා ඒ ඒ වතාවක් වී එක සමානයි ඒ ඒ ඒැනක් කියල ගමු කොපි ඒXක් ස්ථානය වර්ගඵලය වී එක ඒ ව වතාවක් වී දෙක. හරි එනං ඒXක් කියන්නේ කොච්චරක්ද පයි R එක වර්ගයයි වී එක සමානයි මෙතන පයි R දෙකේ වර්ගයයි වී දෙක වී දෙක උත්තරයක් හ පයි පයි සුුවෙනවා වී දෙක කියන්නේ R එකේ වර්ගය වී එක බෙඳීම R දෙකේ වර්ගගේ. ඔන්න පුතේ ම ප්‍රකාශනයක් ලිව්වා. හරි කේස්ද කේස් නෑ. හරි කේශ්නෑදාම හරි තාම ඉවරත් නෑ. හරි ඒ දවස්ථාව වයිහිදී පිටන පීවයි නම් ඔන්න ඕක බව පෙන්වන්න කෙළ මට තියෙනපුුතේ. හරි හොඳ සිහිකල්පනාවෙන් හරි වාතේ ගනත්වය රූඒ. හරි වාතේ ගනත්වය රූඒ මේක ඇතුළ තියෙන වාතේ ගනත්වය රූඒ. දැම් පම්මගත්දාන්නේ සංතතාව යරයි දැමත්දන්න ඕනේ. දෙකයිනේ දෙකයි! මොනොත් දෙක එකක් සාන්තතිතාවය අනිතක බේර්නූි ඇයිඒ. මේ බලන්ඩකෝ එන වාත ප්‍රවාහය ලංවෙනවා අනාකූලරේකා ලංවනා ගන්න පිහිඩනන්තරයන් දෙ එකක්. අපිකොඩක් කතාත් කරා කලේ මොක ලංවෙන තැන ප්‍රවේගේ වැඩි. ඔවුන මේ බලන්නකු ආරක විශාලයි ආර්ධක කුඩයි. එනම් මෙතන ප්‍රවේගේ වැඩි. ප්‍රවේගේ වැඩි තන පීඩනය පීඩනය වැඩි දඩුද. පිරණය අඩුවයි. පීඩනය අඩුවයි. ඒහ නම් මං මෙතැන්ට දානවා. එක්හාවයිට හරි බර්නූලි. වහිට වන්දනමගද බනු දාමපුතේ දාලා බලමු මෙන්න තියනවා මංකතාවක් ලියනවා මොකක්ද P දන බාගයක් රෝඒ ව එක වර්ග න රෝජච ලියනවද නැද්ද ඕකන වාර්තන ප්‍රශ්නය ලියනවා. හැබැයි එH වයි කියන දෙන්නම ඉන්න එකම සේ එක් වයි කියන දෙන්නම ඉන්නේ එක සේ එක සේ ඉන්න මොද කර පුල පු. පද පපලයිඉ කරන්න පුළුව හැලිය රි රෝජ රජ. සමානයි පව හරි ධන භාගයක් රෝ වී දෙකේ වර්ග ධන රෝජ හරි සුළු කරලදාව මේ දෙන්න නව සුළු කරලදාපු හම මට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මගත ප්‍රකාශනය මත ප්‍රකාශනේ දන බාගයක් රෝඒ ව එකේ වර්ග සමානයි පව ධන බාගයක් රෝ වී දෙකේ වර්ග හරි මගේ අහන්න පුතේ මට මතක ඇටියට ව දෙක සඳහ ප්‍රකාශනයක් ොරි මේ පනෝට් හරින පවයි සඳහා ප්‍රකාශනයක් රි ආදේශ කරන්න කලින් පx කියන්නමකක්ද මේ බලන්නකෝ Xත ප නෝ ව ගොලි වය හාවා ගෝලයෙන් ඇතිල්ලවෙන්න වාතේ ප නෝටේ නක්ුල ප ප නෝට හරි එනම්මම් මෙතන මෙතනනි සුළු කරන ගන්න හරි ඔඕුන් සුළු කරනෑ හරි එනම් මෙතරින් එනවා P ව හරි සොරි මෙතර කියැන ප නෝට හරි මෙයාන් එහා පැත්තර ගන්න රින පව සමානයි බාගයක් රෝඒ හරි රඒ මෙතැන රෝ ඒ තියෙන්නේ හරි රෝඒ පොදේගත්තහම වී දෙකේ වර්ග රිනවී එකේ වර්ග ඔවුනේ හරිනේ එනම් පිනෝටරින පීවයි සමානයි බාගයක් රෝ රි මෙතැරින් ගෙනා පුතේ වී එකේ වර්ගට විදකේ වර්ගට දාගැන්න පුළුව මෙමතරින් උත්තරයා කියද. හරි ඔන්න තියෙනවා උත්තර හරි ඔන්න තියෙනවා උත්තර කොම දන්නේ ආදේශ කරමු. ආදේශ කරමු. කොච්චරාද වී දෙකේ වර්ගය. ආ එකේ හතරවෙනි බලය ව එකේ වර්ග බෙදීම මකක්ද ආ දෙේ හතරනිි බලය. රීන වී එකේ වර්ග. හරින හරි බාගයයි දැන් අන්ගඉතින් ගනන් ඕලෙවල් ගනන් හරි හා වී එකේ වර්ගයක් එලියට එනවා මෙතැරින් කොච්චරක් කෙනවද හරි ආර් එකේ හතර රීන. ආර් දෙකේ හතර. හරි බෙදීම ආර් දෙකේ හතර මෙතෙන්ටේ නවා. හරි ඒ උත්තරේද තියෙන්නේෙ. ආයස් දෙකයි ආර් දෙකේ හතර රෝඒවී එකේ වර්ගය එල්ලකිරරි. මෙන් තිෙන පුතේනම් මගෙන් අහල තියෙන උත්තරේ. හරි ඔන්න ඒ කොටසත් ඉවරයි. හරි මොකදද රෝමිලකංක දෙක අවසානයි. හරි රෝමිලකංක එක මෙතන. හරි හා. ඉළඟට වයිහිදී වායු ප්‍රවාහයේ ඉන්දන බිඳිති යාන්තමින් පැවතිය යුතු අවස්ථාවක දී. එක් හිීදී ඒ නලේ තුළට වාතය ඇතුළු වී යුතුවේගේ වීනෝට් නම් වීනෝට් සමානයි ආර්ධකේ වර්ගය ඔන්න ඕක බව පෙන් වන්න කියා පුතේ මේක කියනවා මෙහි රෝ එ් අනු ඉන්දනවල ගනත්වේද එචියනු ඉපිලි කුටීරේ වූ ඉන්දන මට්ට මහා වෙන් චූරයට ඉන්දන ඇතුලන ස්ථානය අතර සිරස් උසද වේ. හරි පුඩ්ඩක් ම්ඥන් වගේනේ මං ගැටලුවල් ලිහල ඉන්න නිසරුම්. පැටලුම ලිහෙල ඉන්න. මෙන්න මේකේ මෙන්න මේ ඉදන තියෙන මට්ටමයි. හරි ඉන්දන තියන මට්ටමයි. මෙන්න මේ වයි මට්ටමයි අතර උසතමයි පුතයය එ කියලා කියන්නේ හරි ඔක දෙලතින H කියලා ඔවුනේ හරි මොකක්ද වෙන්ට ඕන කියන්නේ වී මේ මෙතැින් ඇතුල් නකොට මේ එක කියනම් මකක්ද වහිදවාය ප්‍රවාහ නිරිමිදී ආන්තම පැතිව ස්ාව එක් හරි මෙන්න මේ Xක් වලදී ඒ නලය ඇතුළට වාතය ඇතුළ යුතු වේගේය ඒ නලය තුළට වාතය ඇතුළ යුතුව ව නෝට්නම් වන්න මේ ව එක කියනෙක් කනා වී නෝට් නම් කියල කියන්න එහෙම වෙනකොට හරි එාව හොයන්ඩලු මෙතන පුතේ යාන්තමින්ම් බිඳිති ඇතුල්වෙඩ ඕනනි. යාන්තමීම් බිඳිති ඇතුල් වෙන්න නං. හොන්ත සීකල්පනාවෙන් මෙතනින් හට ආගත්. මෙතන පීඩනය පීවයි නම්. හරි දැම් මෙතන මන්දන්නවත පීටනය අඩුවවිද නැද ල කියන් පීහිඩනය අඩුත නැද්ද මෙී ප්‍රවේගේ වැඩිතන පීඩනය අඩුවයි. අ පීඩනය අඩුයි කියලා කියන්නේ මෙන්න මේක ඇතුල කොච්චරද පිඩනය තියන වයිගෝලය පීඩන ය හරි එහෙන මෙතනයි මෙතනයි අතර දීඩනන්තරයක් පේනවද ඕව පේනවා. ඒ පීටන අන්තරය හිද මේක ඇතුල තියන පෙටලල්ටිට ොද වෙන්නේ පුතේ. මෙන්න ප්‍රා නල ස් ේ ට ග විල් ෙ ට ල් බිද ේ තු කරවාේ. හරිද මේ ගානය අහන කතාවත් ඒකනේද. ඕවුනේද. ඕවුනේ ඕවු ඇයි. එයාල අහනවා යයාතමින් පෙටරලල් බිදිරිික මේකට එකතුන්න ඕවුලු. යාන්තමින් පෙට්‍රලල් බිදිරිික මේ එකකට එකතු කරනවා කියලා කියන්නේ. මේ පාතිීන පෙටරල ික මෙත ග ගලට ඕනේ ගලන්ටර මගත් තින පිට නන්තරයක්තින්ට ඕනේ පිට නතර හදිල න ද හැදිලා කොච්චරද පිට් නන්තර පුතේ පි නොට්ම තන මෙතන. පිවයිවල පීටනය අඩුවී. එහම් පී නෝටින පීවයි කියල පීට් නන්ත්‍රයක් තියෙනවා ඒකින් මොකක්ද කරන්නේ අහන්ඩ අහන්ඩ මොකක්ද කරන්නේ මෙන්න මේ ස හ මෙන්න මේ උසට හරන් මෙන්න මේ උසට හරිියන්ඩ H ද්‍රව කඳ උත්සනවා පුතේ ද්‍රවස්තික පීටනය ද්‍රව කුට්ටියකින් ඇති කරන පිටනේ මොකද H රෝජ හරි එහෙනම් මට පෙට්‍රල් කුටීරයයි වයි ලක්ෂය ඇයි සල කලා මොකත් දායත්දාන්න පුළුවන් ද්‍රවස්තික පීටනෙන තැබර් නූලි දාන්න පුළුවන්. හරි එමනත්තම් පිට්නන්තරය සලකා කිය ද්‍රවස්තික පිටනයෙන් කොටසක් සලකන්නඩත් පුළුවන් අපි ද්‍රස්තික පිට්නය සැක රි ලෙෝු මෙට මෙහෙම කතාවක් හරි ලියමු මොකක්ද මෙන්න මෙහෙම ලියමු වයි හා හරි කුටීරය සලකාම කුටීරය සලකා හරි ඔයාල මාත එක්ක ලියන්න මේ ටික සිංහලි. හරි ලියන්ට මෙන්න මෙහෙම. මෙහිදී මෙහිදී කුටීරය හා, කුටීරය හා, වෙන්චූරී කොටසේ වෙන්චූරී කොටසේ, වයිස්ථානය, වයි ස්ථානය, අතර පීඩන අන්තරයක් ඇ අතර පීඩන අන්තරයක් ඇත හරි. එහිදී? එහිදී මෙම පීඩන අන්තරේ හේතුවෙන් මෙම පීඩන අන්තරේ හේතුවෙන් කුටිරේසිට පෙට්‍රල්, කුටිරේසිට පෙට්‍රල් H උසක් ඉහලට එ උසක් ඉහලට එසවී එසදී වයි තුළට පැමිණේ වයි තුලට පැමිණේ වයි තුළට පැමිණේ ඒ අනුව ඒ අනුව ද්‍රවස්තිතික පීට්නය සලකා ඒ අනුව ද්‍රවස්තිතික පීටණය සලකා හරි හරි පුතේ දදානවෙ ද්‍රවස්තික පිට්නේ බම්වාදලේ වෙන්නේ ඔන්න ලියන අතන්දරයක්ක් හෑ. ොකද Pනෝ න Pව සමානයි HROFG මෙන්න පුතේ මගේ දෙවනි සමී කරණය කියළ මං ගන්නා හරි මංකට්ටය? ම මෙතැන ගන්නම් මගේ පලවෙනි සමීකරණය කියන. හරි දැපු ති ලස්ස වැඩක් පේ නේද මගද පෙන් ලස්න වැඩේ ලස්සන වැඩේ තමන් දරු පීනෝටින පිවය එකක් මතරත්තියෙනවා. කලින් බර්නු වලිදාලා පී නෝටරිින පීව එකක් හොයාගෙනත් තියනවා. මකත්ද වෙන්නේ එකයි දෙකයි දෙකම සමානවෙන් ටෝනි. හරි සමාන කරමිස් රෝම මකත්ද වෙන්නේ එකයි දෙකයි සමාන කරම හරි එක සමානයි දෙකින්. හද මට කියන්න පුුවන් එක සමානයි දෙකෙන් මට කියන්න පුළුවන් බාගයක් හරි රෝඒ ව එකේ වර්ගය බෙදීම R දෙකේ හතරවෙනි බලය හරි වතාවක් මෙත නනවා R එකේ හතරවෙනි බලය රීන R දෙකේ හතරවෙනි බලය හරි ඕක සමානයි කොල්ලෝ ගෙල්ලෝ බලන්ද රFg කියලා හරි කේස්ද කේස්නෑ තවපටි කතාඋත් කියලා මොකද මෙතන වීකක් තිබට හරග විය එකක් නෑනෑ ොකද කියන් එතෙන් දි කියෙන පුතේ එතන ප්‍රවේග ව නෝට් කියලා. හරි එන්න එතන ප්‍රයේගේ වී නෝට් නම් මොකද කරන්න ඕනේ මෙතැට ව නෝට් ආදශ කළල ගනාතන තිෙන්නේ එච්චරයි. භාගයක් මොකදද රෝඒ වී නෝට්ටල වර්ග බෙදීම ආර් දෙකේ හතර මෙතන තියෙනවා ආරිකේ හතර ආර් දෙකේ හතර සමානයි. ර F G කියලා. හරි පංන් වීනෝත් සඳා ප්‍රකාශන මෙැ උක්තකර පොහම්පුති ප්‍රශණයවා කොචරද වීනෝට් කියල ග කියන්න අතනින් තියෙනවා H ර හරි G මෙතැරින් යනවා දෙකක් R දෙකේ හතර බෙදීම කොච්චර කියලද. රඒ හරි රඒ මොකක්ද. R එකේ හතර රීන. ආ දෙකේ හතර කියලා හරි ඕකේ සම්පූර්ණ එකේ වර්ග මූලයි කියල උත්තරීයට යෙනවා. තින නේද තින නේද ඔවු දෙකයිඒ රF හරි ආර් දෙකේ හතරවෙනි බලේ වර්ග මූලේ බුතේ ආර් දෙකේ වර්ගේ හැටට එලියිට විල තියෙනවා රෝඒ යට තියෙනවා ආරෙකේ හතරෙන ආර් දෙක හතර තියවා මෙන්න පුතේ තුන්ගනි කොටසට උත්තරේ තියෙනවා. හරි එනම් මගේ රෝමිලාකංක තුන කවටසත් අවසානයි මංකුතේ ඉතුරු කෑලි දෙක වාලට දෙන්න හදන් මේ දෙයක් නැතිහින්ද දෙන්නේ ඇෑ හරි රෝ මිලක හතර ල්ල ලියාගන්නෝ කොටසේ හරි මෙන්න මෙහෙම ලියාගන්න R එක සමානයි විස්සයි මලමීර් R එක සමානයි විස්්සයි මිලිමීර් R දෙක සමානයි දයි මිලමී R දෙක සමායි දහයි මලමී H සමානයි පහයි මලමීටර් H සමයි පහයි මලමීටර් ර F සමානයි හත්ය විස්් ිලෝග්‍රෑම් කරමීටේට. සම හත්සේ විස්ස කිලෝග්‍රම් ගමිත්‍රට ෝ ඒ සමයි එක දශෂන දෙකයි කිිලෝග්‍රම් ගමිට්‍රට විට විට වීනෝට් යන්න හරිද හරි හරි මේ ඊළඟ කොට සැහ පස්සුනි කොටස හරි ලියන්න එ හිදී ප්‍රවේගය එහිදී ප්‍රවේගය මෙම වීනෝට් අගේ මෙම වීනෝට් අගේමෙන් දොලොස් ගුණයක් වේ නම් හිදී ප්‍රවේගය මෙම වීනෝට් අගේමෙන් දොලොස් ගුණයක් වේ නම් වයිහිීදී ප්‍රවේගය සයන්න මකද වයිහිදී ප්‍රවේගය සොයන්න හරි හරි පුත ඔය කොටස් දෙක තමා ල කිල්ලඟ කරන්න තියෙන්නේෙ හරි ඉති මං හිතනවා අද දවසේ අපි දස් විසිතුනේ ොො ක ම ශ ක ගන ෙ ෙක්ම. ඉති මං හිතරවාද ගන්න පුටි ොදට පැහැදිි වෙන්න ඇති අවබෝධ වෙන්න ඇති කියලා මොනොහරි ප්‍රශ්න තියෙනනම් පුතේ මේ වීඩ එකයටටින් ඔයාලා එකතු කරන්න කොල්ලො කෙල්ලො සෙට්ටකම හරි ඒ වගේම ඔලට සර්මටිකත් විශේෂ තයිකල තියන තත් බයි වෙන්න පාකි ප්‍රශ්නකරතු අටින්ක් කමට අත්දන්න මේ පාඩන්ටික්ත් අපිට කරලා දෙන්නකෝ දියටටම කියලා වාලගේ යෝජනා තියෙනවන ඉදිරිපත් කරන්න හොඳයි දනැත්ද කියලායි ඉදිරිපත් කරන්න හරි මේ ඉර වෙන්නේ ෆිසික්ස් වල දෙනි පාඩම්මාලාව ලබනතියේ මංවාලා හම්ඹබෙන්ුවත් තාපයයි ෘෂ්ටික ආතතියයි එක්ක පොඩි විශේෂ කාරණා දෙකක් එක් හොඳ මේ පාරපුඩ්ඩක් වැඩි. දමක් වැඩ ලුවන් ක හිත් හින්දේදගත් එක් එති ොල්ල කොටම වි නට සපර ම ිය න් ගගේ පා ර ේ ප ගේ හරට මස දෙක කාලෙකුත් නැද් ොහද. හැ එති ගි පත් ප ස හොඳර ලුවන්ටි හොඳර පොලි ගන්න රි අලූත්මදේ වල්න්නනම්පුතේ ගොඩදන්නන්න පායකතේ රක් නැතිවයි. හරි. හො ටි කගන්න සි හතරයාය මෙවා බලාගෙන සෙටන්ඩ පුතේ ලබනවුරදේ යුද්ධවෙයාලට අයිතියෙන්නේ විසි පහය යුද්ධ දිහා පුතේ පොඩ්ඩ බල්ල අයිඩිග ගන්න මේක ඕලයවල් වගේනම් කරන්න බෑගේලා. හර එනවා අහිතනවා නම්බසිරෝ අපි ඉදිරිපත් කරපු මේ කරපු වැඩසටහනවලට තේරෙන්න්න ති බෝත වෙන්නති කියලා හම්බ පපුතේ ඊළඟ දවසෙත්ම වගේම එකකක් එකතු ලයින්න ම ඉුරත්නයක අපි නම් 0රෝ ෆිසික්ස්.